साधु 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 समन्ता चक्रवालेसु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्खदं धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नहि वेरेण वेराणि सम्मन्तीद कुदाचनं अवेरेण च सम्मन्ति एष धम्मो सनत्तनोति पिंगवत्नि भाग्योतुन हस्येगे देशनातर धम्मपदपाली यमक वर्गे පස්වෙනි ගාථා රත්නේ අද දේශනාව සඳහා මාතෘකා කරගත්තා. අද මේ දේශනාවේ දායකත්වයේ දරනවා අකුරැස්ස මලිඳුව දොළමුල්ල නිව් ලකී නිවසේහි පදිංචි දයාහේවගේ මහත්මිය සහ පවුලේ සියලු දෙනා විසින්. ඒ දායකත්වයේ දරන සැමට පුණ්‍යානුමෝදනාව දේශනාව අවසානයේ සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය නවලෝතුරා ධර්මය වශයෙන් විස්තර වෙනවා. සෝවාන් මාර්ගය, සෝවාන් ඵලය, සකදාගාමි මාර්ගය, සකදාගාමි ඵලය, අනාගාමි මාර්ගය, අනාගාමි ඵලය, අරිහත් මාර්ගය, අරිහත් ඵලය සහ නිවන කියන මේ කොටස් නවයයි ලෝතුරා ධර්මය කියලා කියන්නේ. ඒ ධර්මය අවබෝධ කරගැනීමේ මාර්ගයට තමයි පදය කියලා කියන්නේ. එහෙනම් ධම්ම පද කියලා කියන්නේ නිවන් දැකීමේ මාර්ගය. මේ ධර්මයට ධර්මය කියන අර්ථය අපි සිහි කරගන්නට ඕනේ. ඇයි ධර්මයේ ධර්මය කියලා කියන්නේ? අත්තානෝ ධාරන්තෝ චතුසු අපායේසිච වට්ට දුක්ඛේසුච අපතමානේ කତ୍වා ධාරේති ධම්මෝ. මේ ධර්මයේ රකින්න කෙනා, ධර්මයේ දරණ කෙනා සතර අපායේ වැටෙන්නෙත් නැහැ. ඒ වගේම වට්ට දුක්ඛය කියන සසර දුකට වැටෙන්නෙත් නැහැ. ජාති, ජරා, ව්‍යාධි, මරණ, ඒ කියන්නේ ඉපදීමේ දුකට වැටෙන්නේ නැහැ. ලෙඩවීමේ දුකට, වයසට යාමේ, මරණයට පත්වීමේ, හැඬුම් වැළපුම්, ශෝක පරිදේව කියන මේ දුක් දොම්නස් වලට වැටෙන්නේ නැහැ. ඒ කියන්නේ නිවනටපත් වෙනවා ධර්මය රකින්න කෙනා. දැන් මේ ධර්මය දරන්න කවදා නමුත් සසරින් එතර වෙනවා. මේ සසර ගමන ගැන කතා කරනකොට, සිහි කරනකොට අකුසල් කරගන්න මිනිස්සෙකුට යන්න ලෝක හතරක් තියෙනවා. එකක් තමයි නිරය. නිරය කියලා කියන්නේ සැප ඇත්තෙම නැති දුක පමණක් ඇති තැනක්. ගිනි දැල් වලින් පිරුණු තැන, වේදනාවෙන්, දුක් වේදනාවෙන්, අඳෝනාවෙන් පිරුණු තැන. මේ මහ පොළොව යටින් පිහිටා තිබෙන 136ක් නිරය සඳහන් කරනවා. තේ පිළිබඳ වැඩිදුර යන්න ඕනේ. වැවුරු කන්නල විහාරයේ මේ ධම්සතර රූපවාහිනිය පිහිටා තිබෙන්නේ. එහි ගිය ගමන් බලා ගන්න පුළුවන්. ඒ මොකද්ද? අවීචි මහ නිරේ සහිත වූ විස්තරය. එතකොට අපායන් හේතු වෙච්ච පව තියෙන උඩින් අපායේ ගිහින් විඳින තින දුක තියෙනවා යටින්. ඒ නිරේ අපිට හමු වෙන යම රජතුමා ඉන්න ඉස්සරහින් ගොඩක් අය දැකලා ඇති. එක ඇඟිල්ලක් උස්සගෙන ඉන්නවා නේද? එතකොට යම රජතුමා ඉන්නේ මොකටද? අපිට දඬුවම් දෙන්නද? නෑ. අපිව ගලව ගන්න තමයි එතුමා ඉන්නේ. දඬුවම් දෙන්න තමයි යම පල්ලෝ ඉන්නේ. යම පල්ලෝ බලන් ඉන්නේ කොයි වෙලාවෙද එන්නේ අල්ලගත්ත කැපුවා. කපන්න කොටන්න තමයි යාලා ඉන්නේ. හැබැයි අපිට පිනක් සිහි කරවා දෙන්න දේවදූතයන් සිහි කරලා දෙනවා යම රජතුමා. යම රජවරු 4 දෙනෙක් ඉන්න බව සඳහන් වෙනවා. දොරටු 4. ඒ දෙන්නෙක් වැඩ පටන් ගන්නකොට දෙන්නෙක් නිවාඩු යන බව සඳහන් වෙනවා. මොනවද නිවාඩු යනවා කියන්නේ? දවස් 15ක් දිව්‍ය සැප විඳිනවා මේ අය. දවස් 15ක් ප්‍රේත දුක් විඳිනවා. එහෙනම් මේ කියන්නේ වේමානික අසුර කොටසක් තමයි මේ යම රජවරු.
දෙන්නෙක් දුක් විඳින වෙලාවේ දෙන්නෙක් දිව්‍ය සැප විඳිනවා. ඒ දෙන්න තමයි නඩු විසඳන්නේ සිහි කර දෙන්නේ දේවදූතයන්. අන්න ඒ කියන නිරේ යන්නත් වෙනවා අපි පව් කරගත්තොත්. ඊළඟට තියෙනවා අපිට ඇසට සමහරට පෙනෙන අවස්ථා තියෙන ප්‍රේතයන් සම ගොඩක් අඩ පේන්නේ නැහැ දැන් නම්. නමුත් සමහර අය කියන අපිට පෙනුනයි කියලා. සුදු පාටට ඇවිල්ලා ගියා කියනවා. දැක්ක කියනවා. සමහරට දියුණු තාක්ෂණික කැමරාවලට හසු වෙලා තියෙන ප්‍රේතයෝ. බොහොම විරූපී රූප තියෙන දැක්කොත් බය හිතෙන දුකසේ ජීවත් වෙන ප්‍රේතයෝ මේ ලෝකෙ ඉන්නවා. දේපලවලට ඉඩකඩම් වලට ඇලිලා ස්වාමි භාර්යාවන්ට ඇලිලා දරුවන්ට ඇලිලා මොනවා හරි නිසා හිතේ බැඳගත් ආසාවෙන් මැරුණට පස්සේ තමයි ප්‍රේතයෝ වෙලා ඉපදෙන්නේ. එක කතාවක් තියෙන ප්‍රේත වස්තුවේ පංච පුත්තකාදිකා කියලා. මේ කියන ප්‍රේතියට හේතු වුණේ තමන් වගේම සමාන භාර්යාවක් හිටියා මේ කාන්තාවට තමන්ගේ ස්වාමියාට. ඒ අනිත් භාර්යාවගේ දරුවන් නැති කිරීමේ වරදට මෙයා හසු වුණා. හසු වුණාට පස්සේ ඇහුවට පස්සේ කිව්වා මං එහෙම කළා නම් මගේ ළමයි මම්ම කන්න ඕනේ කියලා. සසරිත අන්න දිවුරුවා. කොහමේ දිවුරුවේ? බොරුවට දිවුරු. අපේ මිනිස්සු බුදුම්ප අම්මපල්ල කියලා දිවුරන්නේ. හැබැයි බොරුවලට දිවුරන්නේ මේ. ලොකු බොරුවලට ගාව ගන්න අම්මව. ලොකු බොරුවලට බුදුරජාණන් වහන්සේ ගාව ගන්න. මොකද්ද වෙන්නේ බලන්න වෙච්ච දේ. ගිහිල්ලා ඉපදුන ප්‍රේත ලෝකේ මෙයා කාන්තාව. උදේ ළමයි පහක් බිහි කරනවා ඒ පහ කනවා. හවස ළමයි පහක් බිහි කරනවා ඒ පහ කනවා. සැපද? නෑ දුකයි. එහෙනම් ළමයි බිහි කර කර කන එක තමයි මෙයාගේ වැඩේ. ඒ තමයි පංච පුත්තකාදිකා ප්‍රේතිය. ඔය එක කතාවක්. ඉතින් ප්‍රේත වස්තුව පරිහරණය කරනවා නම් මේ පින්වතුන්ලාට ප්‍රේත ලෝකය ගැන ලොකු අවබෝධයක් ලබන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් මේවා මොකටද කියලා දෙන්නේ? ප්‍රේත ලෝකේ නොයයි. මොකටද ප්‍රේත ලෝකය කියන්නේ? මේ මනුස්ස ලෝකේ ආපු වෙලාවේ ශ්‍රී සද්ධර්මයේ මුණ ගැහිච්ච වෙලාවේ මේ ධර්මයේ වටිනාකම් තේරුම් අරගෙන නිවන් මඟ දියුණු කරනවා විනා නිරේට ප්‍රේත ලෝකට යන්න වැඩ කරගන්න එපා කියන එකයි මේ භාග්‍යතුන් වහන්සේ කියා දෙන්නේ. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරපු ගමම්ම දේශනා කරේ මේ දේශනා. බාලපඬිත සූත්‍රය, දේවදූත සූත්‍රය තනිකරම නිරේ ගැන විස්තර කරලා දෙන දේශනා. මේ ප්‍රේත වස්තුව ප්‍රේත ලෝක ගැන කියලා දෙනවා. මේවා මහමුගලන් මහරහතන් වහන්සේ දැකපු දේවල්, බුදුරජාණන් වහන්සේ ඉදිරියේ කියපු දේවල්. විමාන වස්තු. ඒත් මුගලන් ස්වාමීන් වහන්සේම දිව්‍ය ලෝක චාරිකාවේදී මුණ ගැහිච්ච දිව්‍ය දිව්‍යාංගනාවන්ගේ පුණ්‍ය මහිමය ගැනයි විස්තර වෙන්නේ විමාන වස්තු. ඒක තියෙන්නේ හොඳ පැත්තට. දැන් මේ කියන්නේ නරක පැත්තට. බුදුරජාණන් වහන්සේ දෙකකින් දමණය කළානේ. හොඳින් දමණය කළා, නරකින් දමණය කළා. එතකොට නරකින් දමණය කරයි කියන්නේ අකුසල් කියා දුන්න අකුසල් විපාක කියා දුන්න. ඒ අනුව ගත්තොත් සත්ව ඝාතන සොරකම් කියන මේ පංච පාපයන්නේ යෙදෙන අය. දෙමාපියන් නොසලකන අය, දෙමාපියන්ට බයින. දැන් මෑතකදී අපිට වීඩියෝ දර්ශන දෙකක්ම දකින්න ලැබුණා. දියණිවරු විසින් අම්මලට ගහන දර්ශන. මේ වර්තමානයේ. ඉතින් මොකද්ද වෙන්නේ? ඔය කියන නිරේට තමයි යන්න වෙන්නේ. ඉතින් කොයිතරම් විපාක ලැබෙයිද තමන්ව මෙලොවට බිහි කරව මවට ගහන බණින මේ දරුවන්ට? නෑ, ඒ විපාක ලැබෙනවා. ඊළඟට සංඝසතු දේ පැහැර ගන්න, සොරකම් කරන. අපි අතීතයේ අහලා තියෙනවා සංඝසතු භූමියෙන් වැලි කැටයක්වත් ගෙනියන්නේ අපේ පැරැන්නෝ සෙරෙප්පු දෙක පවා ගස්සලා ගිහින් තියෙන්නේ. ඇයි පන්සලේ වැලිවත් අපි අරන් යන්නේ නෑ කියලා? නමුත් දැන් කාලේ කොහොමද? පන්සලට පැනලා දොරවල් කඩලා තමයි අරන් යන්නේ. වැලි නෙවෙයි අරන් යන්නේ. තියෙන ලොකු වටිනා කියන දේවල් තමයි අරන්. සමහරවිට හාමුදුරුව අපවත් කරවලත් අරන් ගිහිපු අවස්ථා අපිට අහන්න ලැබිලා තියෙනවා. ඒ කියන්නේ කොයිලොව යන්නේ මරණින් පස්සේනේ. පිම්පව් වෙනවා අපි පසු පස්සේ කියනවා. ඒවා සිහි කරගන්න. ඉතින් ඒ නිසා කොලයක්වත් කඩන්න එපා කියනවා. දැන් අපේ මේ ආරන්නෙත් මගේ කුටි ඉස්සරහා තියෙනවා නිල් මානිල් පොකුණක්. සමහර උපාසකමල්ල මානිල් මල් ඉල්ලනවා මගේ. දෙන්න පුළුවනි. හැබැයි වෙන්නේ මොකද්ද? උපාසකම්ම සතුටු වෙයි. මට බැහැදෙයි. හැබැයි දෙන්නටම යන්න වෙනවා ප්‍රේත ලෝකේ. ඇයි? අපි සංඝයාගේ අවසරයෙන් තොරව එයා සතුටු කරන්න මේ මල් දීලා එයා සංඝසතු භූමියෙන් මල් අරගෙන ගිහිල්ලා. එහෙම දෙන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඒවත්ින් සංඝයාගේ සම්මුතියෙන් කතා බහ කරලා අසරණයට අවශ්‍ය කෙනෙක්ට බෙහෙතකට යමක් දෙන්න පුළුවන්. නැත්නම් අපි හිතමු වැඩිපුර දෙයක් තියෙනවා නම් සේනාසනේ විහාරයේ පන්සල අපි කියමු කොස් වගේ තියෙන කොස් වාරයට කොස් ඇදිලා මෙහෙනම් කොස් නැහැ කොස් තියෙන පන්සල් ඇති කොස් වැටෙනවා. වැල වැටෙනවා, වරක වැටෙනවා. දැන් හාමුදුරුවෝ මොකද්ද කල්පනා කරන්නේ? මේක මම වළඳන්නේ නැහැ.
මිනිස්සු වළඳන්නේ නැහැ. හැබැයි කපුට වළඳනවා. ඒක නිසා මේක සම්මුතියෙන් සංඝයාගේ සම්මුතියෙන් ගමට බෙදලා දෙන්න ඕන. අන්න හොඳයි. කැපයි. එහෙනම් හාමුදුරුන්ට කියන්නේ තු කොස් කඩන් යනවනම්, පොල් කඩන් යනවනම්, හොර පොල් කඩනවනම් කොහෙද යන්නේ? නිරේ තිරිසන් ප්‍රේත අසුර සතර අපායට. ඉතින් මෙවැනි නොයේක කුසල් තියෙනවා. ඊළඟ පොදු දේපල හොරා කෑම, සංඝසතු දේ ගැනීම තරම් පාපයක් බව සඳහන් වෙනවා. ඉතින් දැන් උරණ වෙන්න එපා. එහෙම කරන අය අපිට පේනවා. ඉතින් කරපු දෙන් මොකද විපාක මතුමත්ති ලැබෙනවා. ඒ නිසා ඒව දැක දැක බය ඇති කරගන්න, ඒවට ලෝභ කරන්න එපා. අනේ අපිත් කීයක් හරි ගත්ත නම් හොඳයි කියලා හිතන්න එපා කොයි වෙලාවක. මොකද දැන් ඕව අරගෙන අවුරුදු කීයක් සැප විඳින්නද? උපරිම අවුරුදු 70 වැනි ජීවත් වෙන්නේ දැන් කාලේ. ඒකිනුත් දැන් හොරකම් කරන්න පටන් අර 30 නම් තව කීයේ තියෙන්නේ? 40යි. ඒකිනුත් හොඳට විඳින්න තියෙන්නේ 30ක් වගේ. ඊටු ටිකේ හොඳින් විඳින්න ලැබෙන්නේ නැහැ. ඇයි? ඇස් පේන්නේ නැහැ, කන් ඇහෙන්නේ නැහැ, අතපය වාරු නැහැ. එතකොට තමන්ට විඳින්න තියෙන මේ චූටි වෙලාවේ පොඩි කාලයකට කල්ප ගානක් පෞරස් කරනවා හොරකම් කරලා. දැන් මේ පංචකාමයන් පිළිබඳ අධික තෘෂ්ණාව නිසාමයි මුලා වෙලා පව් කරලා මේ සත්ව අපායට වැටෙන්නේ. ඒ නිසා අපායට යන්නට නෙවෙයි මේ මිනිස් ජීවිතය ලැබුණේ කියලා අපි මුලින්ම මතක් කළෙත්. මේ වෙලාව අපි කරගන්න ඕනේ සුගතියෙන් සුගතියට යන්නට, නිවනට යන්නට කරුණු කාරණා හදා ගන්නට. ඒ සඳහා තමයි මේ ස්වාමීන් වහන්සේලා පැවිදි වෙලා නිවන් මඟ පූර්ණේ කරන්නේ, භාවනා කරන්නේ, ධර්ම දේශනා කරන්නේ, මේ දායක පින්වතුන්ලා ධර්ම දේශනා පවත්වන්නේ, ධර්ම දානය කරන්නේ, ධර්ම ශ්‍රවණය කරන්නේ. මේ අය බණ අහන්නෙත් ඒකටයි. එහෙනම් අපි බලාපොරොත්තු වෙන්නේ සතර අපායෙන් මිදිලා සුගතිය ඉපදෙන ලැබේවා. ඒ එපමණක් නෙවෙයි අපට සුගතියෙන් සුගතියට ගිහිල්ලා අජරාමර සංඛ්‍යාත සාන්ති ලක්ෂණ අමා මහ නිවණින් සැනසෙන්නත් ලැබේවා කියන කාරණා. එහෙනම් අර අඳුරු පැත්තක් තියෙනවානේ. ඒ പ്രേත ලෝකේ නැණ තිරිසන් ලෝකේ ගැන බැලුවට පස්සේ මෙහෙනම් අලිත් ඉන්නවා. ඊයේ රැත් අලි ඇවිල්ලා ගියා. ඉතින් එයා ඇවිල්ලා මේ කොළ කාලා ගමන් කරන මේ ජීවිතේ සැපයිද? එයාට සැපකුත් නැහැ. අපිට සැපකුත් නැහැ. අපිත් දැක්කොත් බය වෙනවනේ. මෙයා සතුටු වෙන්නේ නැහැනේ. එහට මේ අපේ සේනාසනෙත් සුනකයෝ ඉන්න 15ක් විතර ඉන්නවා. ගිය පොයට 4 දෙනෙක් තෑගි ලැබුණා. ඒතර තව වැඩි වුණා. පුහුසොත් ඉන්නවා. දැන් වැඩි වෙන්න මොකද වෙන්නේ? පහසුද අපහසුද? අපහසුයි. අපිරිසුදු වෙනවා. ඊළඟට පහසුවෙන් පින්කමක් කරගන්න බැරි වෙනවා. සමහර දවසට බණ කියද්දිත් බුරනවා. ඒතර තිරිසන් අපාය කියන්නේ සැප ඇති තැන නෙවෙයි. කවුරුත් පතන්නේ නැහැ අර වගේ සුනකෙක් වෙන ලැබේවා, පූසෙක් වෙන ලැබේවා කියලා හිතෙන්නේ නැහැ. බණ දන්නවනම් හිතෙන්නේ නැහැ. හැබැයි සමහර අය හිතනවා, සමහර බල්ලෝ දැක්කම, කොළඹ කුරුඳුහත් ඒ බල්ලෝ දැක්කම අනේ බල්ලෙක් වෙන්නේ නැත්තම් හොඳයි කියලා. ඇයි? ධර්ම අවබෝධ නැති නිසා. ඒ කියන්නේ බල්ලා සැප විඳිනවා කියලා පේනවා. ඇයි එහෙම සැප විඳින්නේ සුනකයා? එයා දන් දුන්න නිසා. පිනුත් කළා, පවුත් කළා, පව් විපාකයේ ප්‍රතිසන්දි විපාක වෙලා සුනකෙක් වුණා. ප්‍රවෘත්ති විපාක වශයෙන් ජීවත් වෙන කාලේ දානානිසංස ගලාගෙන එන්න ගන්නවා. නෝන කුලේ තියන් ඉන්නේ, පීරනවා, නාවනවා, කවනවා, බෙහෙත් විදිනවා, ව්‍යායාම කරන්න එක් යනවා. සමහර බල්ලෝ ඉන්නවා ඒ පැත්තේ ලක්ෂ 2ක් වියදම් කරනවා මාසෙට. ඒ නෝනල බල්ලට වියදම් කරනවා. හැබැයි හාමුදුරන්ට වියදම් කරන්නේ නැහැ. ඒ කියන්නේ එතනත් පිනමදිකමක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඒ තරම් ඒ වියදම් කරනවා නම් වියදම් කරන එක ණයක්. පරණ ණයක් තමයි මේ ගෙවන්නේ. මොකද ඒ තරම් දෙන්න හිතෙන්නේ නැහැ මහා සංඝරත්නයටවත් එවැනි අයට. දෙන්න හිතෙන්නේ, දෙන්න ලෝභයි. හැබැයි අර කියන සතා වෙනුවෙන් කරුණා මෛත්‍රිය ඇති වෙනවා. ආදරේ, පවුල කෙනෙක් වගේ. සමහරට මල්ලි කියලා කතා කරන්නේ, පුතා කියලා කතා කරන්නේ. එකගදරම් මන් දන්නවා එයා මැරුණම වලදැම්මේ ගේ ඉස්සරහ. ගෙදර කෙනෙක් මැරුණත් වලදාන්නේ ගේ ඉස්සරහ කවදාවත්. හැබැයි අර සුනකේව වලදැම්මේ ගේ ඉස්සරහ. ඒව සමහරට එක එක සසර බන්ධන වෙන්න පුළුවන්. නමුත් බලන්න ඒකේ තියෙන తত্ত্বය, එයා ඉපදුනේ අහේතුක යෝනියක, ආත්ම භාවයක. ඒ තමයි තිරිසන් යෝනිය. හැබැයි එයාට කරපු දාන පින්කම් වල ආනිසංස ඇවිත් තියෙනවා. ඒ නිසා ඒකට ලෝභ කරන්න එපා. දන් දෙන්න, පින්කම් කරන්න, සුගතිය යන්න. වැරදිලා හරි ඒ මතනකට වැටුණත් කොහෙද ගිහින් ඉපදෙන්නේ? අන ලස්සන සුනකෙක් වෙලා කොළඹ හතේ දන් දෙන්න බලුණත් සැපයි. ඇයි? දීපු නිසා. නොදී ඈනුන් ඇරෑර ඉඳලා මෙතනත් දානෙට ගරිහා කර කර ඉඳලා දන් දෙන්න දෙන්නෙත් නැතුව ඉඳලා දෙන්නේ තමන් දෙන්නේ නැතුව ඉඳලා මැරුණොත් අර හොරි හැදිච්ච බල්ලෙක් කියලා තමයි ඉපදින්නේ අන්තිමට. කහ කහ ඉන්නවා, කිසි සැපයක් නැහැ. දැක්ක මාස හිතෙන්නේ නැහැ, හුරුතල් කරන්න හිතෙන්නේ නැහැ, පයින් ගහන තමයි හිතෙන්නේ. ඇයි? පින මදි. අන්න එහෙනම් මේක තමයි
මේ කුසල් ලකුසල් වල ભેදය විපාකයේ මේක මෙහෙමයි නියත වශයෙන් කියන්න බෑ කර්ම විශ්ේ අචින්තනීයයි සාමාන්‍යයෙන් කියන්න පුළුවන් අකුසල් කළොත් කවදාවත් සැප නැහැ ඒ කියන්නේ පව් කළොත් පවකින් සැප ලැබෙනවද පවකින් සැප ලැබෙන්නේ නැහැ පවකින් ලැබෙන්නේම මනුෂ්‍ය ලෝකෙදි වේවා තිරිසන් ලෝකෙදි වේවා දුකමයි ප්‍රේත ලෝකෙ කොහොමද දුකයි නිරේ කොහොමද දුකයි ඒ දෙන්නෙත් මොනවයින්ද අකුසල් විපාකව කුසල් පින් කළොත් කවදාවත් ඒකෙන් දුක ලැබෙන්නේ නැහැ වරද්ද ගන්න එපා පින් කළා දුක ලැබෙන්නේ නැහැ දුක ලැබෙනවා නම් දැන් ලැබෙන්නේ මොකෙන්ද කරපු අකුසල් කර්මවලින් දැන් සැප ලැබෙන්නේ මොනවයින්ද දැන් මනුස්ස ලෝකෙනි සමහරට උත්තර දෙන්න පුළුවන් සැප ලැබෙනකොට හිතන දේ මොනව කරලාද මම්මේ සැප විඳින් පින් කරලා දුක් වෙනකොට හිතන්නේ කරපු අකුසල් ඒවත් වෙනවනේ එහෙනම් දෙකම මිශ්‍ර වෙන ලෝකේ තමයි මනුස්ස ලෝකේ සතර අපාය විශේෂ තිරිසන් ලෝකෙත් මිශ්‍ර වෙනවා නිරේට වගේ ගියාම තනිකරම දුක විතරයි අකුසල් විපාක විතරමයි ළඟට අපි කතා කරන හොඳ පැත්ත දිව්‍ය ලෝක හයක් තියෙනවා දිව්‍යාංගනාව දිව්‍ය පුත්‍ර වෙලා මල් නෙලමින් නැටුම් බලමින් සැපෙන් සනීපෙන් ඉන ලැබෙන්නේ මොකක් නිසාද පින නිසා දැන් සමහර අය අද කාලේ කියන අපි දිව්‍ය ලෝක යන්නේ නැහැ කියලා ඇයි එහෙම කියන්නේ දිව්‍ය ලෝක හීනෙන්වත් දැක්කනම් ඔහොම කියන්නේ නැහැ ඔක දන්නේ නැති නිසා තමයි එහෙම කියන්නේ दिव्य लोकीय किल के सत्पुरुषयांगे भूमिया पुण्यवंत्यांगे भूमिया अद काले मनुष्य लोक वा शपतन तम दिव्य लोक अद मनुष्य लोकियान गुड दुख वेड़ना ऐ असत्ष बहुलाय फवेडि आयुष आडु शप बल प्राज्ञ आडु अब मनुष्य लोक यम काले अनागति और दहास्कण आयुष तीन कालेनो लक्षगण तीन कोटिगण तीन इतकोट दिव्य लोकी किल विनस නැහැ දැන් බැලුවත් හරි දුකක් තමයි අපි මේක විඳින්නේ. ඉපදුන දායන ලෙඩ අසනීප වසංගතනේ පේනවනේ. අද කාලේකට කොච්චර වසංගතදනේ. මූණු වහගෙන පරිස්සමෙන් අපි මේ ඉන්නේ එකයි. ඉතින් ඇයි දුක වැඩිකමනේ මනුස්ස ලෝකේ දැන්? එහෙනම් මේ කාලේට වඩා දැන් මනුස්ස ලෝකේට වඩා සැපයි දිව්‍ය ලෝකේ. සැපයි කියන්නේ කායිකවත් සැපයි මානසිකවත් සැපයි. හොඳට ඉඳුරම් පිනවන ලැබෙනවා. මනුස්ස ලෝකේ තියෙන දුක් ගොඩක් දෙවියන්ට නෑ මේ කය පරිහරණය කිරීමේ දුක දෙවියන්ට නෑ අපට තරම් ආහාර පිසීමේ දුකක් දෙවියන්ට නෑ වලන් සේදීමේ දුකක් නෑ වාහන ගැනීම නඩත්තු කිරීමේ ලීසින් ගෙවීමේ දුකක් දෙවියන්ට නෑ ගුටි කෑමේ දුකක් නෑ එහෙම තියෙනවනේ දැන් ගෙවල් විවාහ වෙලා ගෙදර ගියාම සමහරට මහත්ය ගහනවා නෝනට වලන්ෙන් ගහනවා වලන්දේ අර වටේ කැලලා තමයි බෙල්ල හිටින්නේ එහෙම වෙනවා කියන්නේ කාටවත් කියන්නේ නැහැ ඒක හදිසි අතපසු වීමක් කියලා බැරිම තැන අපිට කිව්වොත් මිසක් කාටවත් කියන්නේ නැහැ රහස් හැබැයි ඒ දුක තියෙන දිව්‍ය ලෝකේ දිව්‍යාංගනාවන්ට දිව්‍ය පුත්‍රව ගහලා කියලා ආරංචියක් තියෙනවා කොහෙවත් එහෙම නැහැ එහේ මල් වලින් තමයි ගැහුවත් ගහන්නේ මල් වලින් ගැහුවට කමක් නැහැ මෙහෙ පොළු වලින් ගහනවා ඇඳ පොල්ලෙන් ගහනවා දොර පොල්ලෙන් ගහනවා කොන්ද කඩනවානේ මේ සැපයි කියලා දීග ගියාට අන්තිමට මොනවද ලැබිලා තියෙන්නේ ගුටිකන් මේක තමයි ස්වභාවය. මනුෂ්‍ය ලෝකේ ඒක කියන දුක් ටික තියෙනවා. හැබැයි දෙවියන්ට ඒ දුක් ටික නැහැ. සුදා භෝජනේ අනුභව කරගෙන නැටුම් බලමින් ඉන්නවා පොය දවසට සුධර්මා දේව සභාවේ අරිහත් බ්‍රහ්මරාජවරු විසින් දේශනා කරන පරම ගම්බීර මధుර මනෝහර ධර්ම දේශනාවක් අහන්නත් ලැබෙනවා. අන්න ඒක තමයි අපි සතුටු වෙන කාරණේ නේ. ගොඩක් අය බෑ කියන්නේ බණ අහන්න බෑ නිවන් දකින්න බෑ කියලා නේ. හොඳටම පුළුවන්. අත උඩින් නිවන් දකින්න පුළුවන් මේට වඩා ලේසියෙන් දිව්‍ය ලෝකදී. ඇයි හේතුව? කරදරකාරයෝ නැහැ. මේ වගේ දුක් නැහැ. දැන් බණ අහන්න කොච්චර වුණත් බණ අහන්න විදියක් නැහැ වැඩ නිසා. ප්‍රශ්න නිසා. හැබැයි දෙවියන්ට එහෙම ප්‍රශ්නයක් නැහැ. බොහොම පහසුවෙන් නිවන අවබෝධ වෙනවා. ඒ නිසා මේ බුද්ධ ශාසනයේ වැඩිම පිරිසක් නිවන් දැක්කේ දෙවියන් සහ බ්‍රහ්මයන්. ඒ අසංඛ්‍ය ගණනක්. ටික දෙනයි මිනිස්සු මනුෂ්‍ය ලෝකෙන් නිවන් දැක්කේ. අනිත් බොහෝ දෙනා කෝටි ප්‍රකෝටි ගණන් පළවෙනි ධර්ම දේශනාවෙන් 18 කෝටියක් බ්‍රහ්ම රාජ්‍යෝ අරිහත්ත්වයට පත් වුණා. එහෙනම් කොච්චර නිවන් අවබෝධ කළාද? ඒක දේශනාවක. 24 වාරයකදී සූවිසි අසංකේයයක්. අසංකේය 24. එහෙනම් එතෙන්ට යන්නත් අපි කටයුතු කරගන්න ඕනේ. එතෙන්ට ගියොත් තමයි නිවන් අවබෝධ කරන්න පුළුවන්. දැන් නිරේ කියලා නිවන් දකින්න පුළුවන්ද? බෑ. පෙරේතේට බෑ. තිරිසන් සතුන්ට බෑ. නමුත් අපි අහලා තියෙනවා යම් ඔය හිත පහදවා ගත්ත මැඩියෙක් දිව්‍ය ලෝකේ ගියා බකමූණෙක් කුසල රැස් කරගත්තා ඒ වගේම පාරලෙය වනේදී පාරලෙය හස්තිරාජයනේ
උපස්ථාන කළ දෙව්ලොව ගියා හදවත පැලුණානේ භාග්‍යතුන් වහන්සේට උපස්ථාන කළා ඔය කියන ඇත රජු කොසබෑනුවර ඇති වුණ අසමගියක් ස්වාමීන් වහන්සේලගේ ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේලා අසමගියන් ඉන්න නිසා බැහැර වෙලා යන්න ගියා වනාන්තරයට එතන පාරල ගිය වනේ වස්තුම් මාසෙම වැඩ හිටියා ඒ වස්තුම් මාසෙම පළතුරු ගෙනත් පූජකලේ කවුද පාරලිය ඇතා උණු පැන් සකස් කළේ කවුද පාරලිය ඇතා උණු පැන් සකස් කරපු හැටි පවා තියෙනවා ඔය දර කෝටු දෙකට අතුල්ලලා ගිනි අවුලවල ගල් ගලක් රත් කරවල ඒ ගල පෙරලන් ගිහිල්ලා දාලා තියෙනවා දණ්ඩකින් පොකුණට අන වතුර රත් වුණා රත් වුණාට පස්සේ ඇවිල්ලා කියනවා මතක් කරනවා එතකොට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ පෙන් පහසු වෙලා තියෙනවා ඉතින් මෙහෙම උපස්ථාන කරලා වස්තුම් මාසෙන් පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේලා 500 ඇවිල්ලා වඩම්මන් යනකොට අර ගම පේන මානට ගිහිල්ලා අවසානේ නතර වෙනවා අර දුක දරා ගන්න බැරුව ලය පෙල්ල මෙරිලා එවෙලෙම දෙව්ලොව පහළ වෙනවා කවුද මේ පාරලෙය හස්තිය අර එහෙම ඇරෙන්නට අවස්ථාව ගොඩාක් අඩුයි මේ සතර අපාය රටනොත් සුගතියට යාමේ වාසනාවත් අඩුයි නිවන් දකින්න කොහොමත් එතන ඉද්දෙද්දි බෑ සුගතියට ගිය දවසට පුළුවන් අපිට වාසනාව තියෙන දැන් මේ ධර්මය අහලා දාන සීල භාවනා පින් කරගෙන පින් අනුමෝදන් වෙලා පින් අනුමෝදන් කිරීම කරලා වැඩි හිටියන්ට සලකලා බණ අහලා ධර්ම දේශනා කරලා සම්මා දිට්ඨිය ඇති කරගෙන දෙව්ලොව බඹලොව ඉපදිලා අමා මහ නිවන් දැකීමේ වාසනාව තියෙනවා දැන් දෙව්ලොව ඉපදින නම් දන් දීලා පුළුවන් සිරල කළත් පුළුවන් බඹලොව ඉපදෙන්නේ කොහොමද භාවනා කරන්නට භාවනා කළා පමණින් ඉපදෙන්නේ නැහැ प्रथम द्वितीयादि ध्यान वसीकर गान टोण एक ध्यान या पलम ध्यान लभूत ए ध्यान ए पलवण ध्यान तले ब्रह्म पारिसज्ज ब्रह्म पुरोहित महाब्रह्म की लोक तुणिंग इपदेन हीन मध्यम प्रणीत वशे वेडु आकार ध्यान देवण ध्यान ए विधियम ब्रह्म लोक तुना तवत्न एन एन आयुष वेडिवेन एना मे ध्यान हतर लभूत පුලුවන්කමතින රූපාවචර බ්‍රහ්ම ලෝකවල ඉපදෙන්නට. එතකොට අනාගාමී ආර්යයන් වහන්සේලා ඉපදෙන්නේ සුද්ධාවාස පහ අවිහ අතප්ප සුදස්ස සුදස්සි අකනිට්ටක කියන බ්‍රහ්ම ලෝක පහයි. ඒවට කියන සුද්ධාවාස පහ. ඒවයි පෘතජ්ජනාය අනිකු ශ්‍රාවකෝ ඉපදෙන්නේ නැහැ. අනාගාමී වෙච්ච ශ්‍රාවකයෝ පමණම ඒ ඉපදෙන්නේ. අනාගාම වෙලා ඒ ඉපදුනාට පස්සේ එහිදි මොකද වෙන්නේ? රහත් වෙනවා. එතකොට එහි කවුද ඉන්නේ? අනාගාමී වෙච්ච ආර්ය ශ්‍රාවකයොත් මෙහෙදි රහත් වෙච්ච රහතන් වහන්සේලා විතරයි මෙහෙදි රහත් වෙච්ච අය නෙවෙයි මෙහෙදි රහත් වුණා නම් එහෙ යන්න බෑ මොකද අන්තිමාත්මේ එනම් පිරිනිවන් පාන එහෙට ගිහිල්ලා අනාගාම වෙලා එහෙදි රහත් වුණාට පස්සේ තමයි බ්‍රහ්මරාජේ රහතන් වහන්සේ නමක් කියලා හඳුන්වන්නේ රහේන සහම්පති අරියත් බ්‍රහ්මරාජ සනත් කුමාර අරියත් බ්‍රහ්මරාජය පුක්කුසාති අරියත් බ්‍රහ්මරාජය ගටිකාර අරියත් බ්‍රහ්මරාජයදී අපි නම් දන්න බ්‍රහ්මරාජවරු නම් නොදන්න අසංඛ්‍ය ගණන් අරියත් ब्रह्मराजो राहतन वहांसला शुद्धावासे वेड सिटीनवा ऐना अदत्तापीट जीवमान राहतन वहांसला सीकल वंदीन पुलवा कोई दिशावट ब्रह्मलोके दिशावट ब्रह्मलोके इन राहतन वहांसला थाम जीवमान ऐना ए राहतन वहांसला वंदीमीन पिंदेन पुलवा इसेम देवलो पदुन अपीट सुधर्मा देव सभावेदी पोय दवसेदी एवणि राहत ब्रह्मराजे की उतुम देशनावा श्रवणे किरी में वासनावती පිනති බුණත් ප්‍රාර්ථනා තිබුණත් පාරමී පිරී තිබුණත් එතෙන්දි සෝවාන් වෙන්නත් පුළුවන්කම තියෙනවා. තෙවනි වටිනා දහමක් තමයි අපි මේ සරණ ගියේ. වෙනි බුදුරජාණන් වහන්සේ නමක් තමයි අපි සරණ ගියේ. ඒ බුදුරජාණන් වහන්සේ වෙත පැහැදිච්ච අය පවා සුගතී පොදුනා. දුටු මාත්‍රයෙන් පැහැදිලා සුගතී පොදුනා. මට්ට කුණ්ඩලී දිව්‍ය රාජයා කියන්නේ එවැනි කෙනෙක්. බුදුරජාණන් වහන්සේගේ දර්ශනයෙන් හිත පහදවාගෙන දෙව්ලෝ ගියපු කෙනෙක්. එන එවැනි සාසන ලාභයක් ලැබිච්ච වෙලාවේ අද අපි දේශනා කරන්න මාතෘකා කරගත්තේ පිළිවෙලින් පවත්වාගෙන එන ධම්මපද දේශනා මාලාවේ හතරවෙනි දේශනාව. පස්වෙනි ගාථා රත්නය මේ ගාථා මාතෘකා කළා නහි වේරේන වේරාණි. මේ හැමෝම අහලා ඇති. වෛරයෙන් කවදාවත් සම්මන්ති ඉද කුදාචන. ඉද මෙහි වෛරය සංසිඳෙන්නේ නැහැ. සම්මන්ති සංසිඳෙන්නේ නැහැ. වෛර කරන කෙනාට වෛර කරලා ඒ වෛරය සංසිඳෙන්නේ නැහැ. ඒ තරහ නැතිවන්නේ නැහැ. අවේරේනච සම්මන්ති. වෛර නොකිරීමෙන්ම නැත්තම් මෛත්‍රී කිරීමෙන්මයි සංසිඳෙන්නේ. ඒස ධම්මෝ සනත්තනෝ. ඒක සනාතන ධමයක්. ඒක අතීතයේ පටන් පවතින නොවෙනස් වෙන ධමයක්. වෛර කරලා කවදාවත් වෛරය නැති කරන්න බෑ.
වෛර නොකිරීමෙන් තමයි වෛර කරන කෙනාව ජය ගන්න පුළුවන් වෙන්නේ. නම් මෙවැනි වටිනා දේශනාවක් පවත්වන්න හේතුව අපි බලමු. බුදුරජාණන් වහන්සේ පහළ වෙන ටික කලකට පෙර දඹදිව එක ගෙදරක එක පලාතක ගෙදරක ජීවත් වුණ තාත්තයි අම්මයි පුතයි තුන් දෙනයි. තාත්තා මැරුණා. තරුණ පුතයි අම්මයි තමයි අම්මා ඉතුරුණා, තරුණ පුතත් ඉතුරුණා. දැන් මේ තරුණ දරුවා ගෙදර දොරේ වැඩේ කියන්නේ කෑම හදනවා, වළං හොදන එවත් කරනවා. කුඹුරේ වැඩ, කුඹුරු කොටනවා, නියර බඳිනවා මේවත් කරනවා. අම්මා පරිස්සමට බලා ගන්නවා. හැබැයි අම්මට දුකයි. ඇයි? මේ ළමයා තනියම ගෙදර වැඩත් කරනවා, කුඹුරේ වැඩත් කරනවා. මේව කරන්න දුවෙක් හිටියනම් කොච්චර හොඳයි. දුවෙක් කියනත් කවුද මේ කැන්දන ලෑස්ති වෙන්නේ දැන්? ලේලියෙක්නේ. අම්මට දැන් හරියන්නේ නැහැ හිතට, හරිනේ කසාදයක් බන්දලා දෙනකන්. දැන් උනත් එහෙමයි. ගෙදර ළමයෙක් ඉන්නවනම් තනිකඩ බලන් ඉන්න බෑ. කොහොම හරි මේ බන්ධනෙට දම්මන්න බලනවා. දැන් සමාහට මහාන වෙනවා කියලා කිව්වොත් ඉක්මනට කරන්නේ කසාදයක් බන්දලා දෙන. එතකොට ඉවරනේ වැඩේ. ඔව් මහාන වෙයන්කෝ දැන් කියලා ඔන්න බන්දලා දෙනවා. එතකොට මහාන වෙන්න බෑ. ඇත්ත කතාව. ඉතින් ළඟදිත් අපි හැම වෙලා ගියා අපේ තරුණ ළමේ බොහොම සද්දාවෙන් එයා මහාන වෙන හිටියා. කාලයක් තිස්සේ, කාලාන්තරයක් තිස්සේ සෙනසුන කියලා නැවතිලත් හිටියා මාස 9ක් විතර. පස්සේ අම්මලා වෙලා අඬලා දොරලා ඇදගෙන ගියා. ගිහිල්ලා ඉතින් අර කිව්ව බන්ධනෙට මෙයාව ඇතුළත් කළා. දැන් එහෙත් තාම භාවනා කරනවා. නෝනා ඉන්නව ගෙදර මහත්ය භාවනා කර. දැනුත් කියන්නේ මහාන වෙන්න ඕනේ. හැබැයි දරුවෝ ඉන්න නිසා දැන් ඔන්න බන්ධන තවත් වැඩි වෙලා තියෙනවා. අර පැවිදි වීමේ වාසනාව නැතුනේ. දැන් මේ අම්මලා කරගෙන තියෙන පිනක්ද පවක්ද? ඔබම හිතන්නේ. ලොකු පවක්නේ. නිවන් දකින්න උත්සාහ කරපු කෙනෙක් ඇදලා බැඳලා දැම්ම කාම බන්ධනේ. මේක හැමදාම තියෙන බන්ධනයක්. මිනිස්සුන්ට තරන්නේ නෙවෙයි, තිරිසන් සත්තුන්ට මේක තියෙනවා. මේක මේ දුර්ලභ දෙයක් නෙවෙයි. බැලු බැලු තන කාමයේ තියෙනවනේ. සල්ලි වලට ගන්න පුළුවන් දැන්. ඕන්න. එහෙම දෙයක් කාමය කියන්නේ. හැබැයි නිවන කියන එක එහෙම සල්ලි වලට ගන්න බෑ. මේ පැවිදි වෙනවයි කියන එක ලේසි පාසු දෙයක් නෙවෙයි. පැවිදි වුණත් ඉන්න ලේසිත් නෑ. ඒකටත් පිනක් තියෙනවනේ. නොයෙක් නොයෙක් ඒ දේවල් චක්‍ර කැරකෙනවනේ. ඌර චක්‍රමාලා කැරකෙන්න පුළුවන්. ඒවා බෙල්ලේ වැටෙන්න පුළුවන්, කැපෙන්න පුළුවන්. ඒවා නොවි ඉන්නත් පිනක් තියෙනවනේ. ඉතින් එහෙම දෙයක් නෙමෙයි ඒක. එහෙනම් කාමය කියන්නේ සුලභය, නිවන කියන්නේ දුර්ලභයි. ධර්මය කියන දේ දුර්ලභයි. මේක ගොඩාක් අයට තේරිලා නැහැ. මොකද පින මදිකම නිසා, නුවණ මදිකම නිසා, සමහරට ප්‍රයෝග විපත්ති නිසා කලින්ම සමහරට සරණ බන්ධනවලට පත් වෙනවා සමහර අය. පාසල් යන සමයෙන් ප්‍රේම කරනවා, ප්‍රේමේ පටන් ගන්න, ඊට පස්සේ ඉවසගෙන ඉන්න බැරි වෙනවා, ඉක්මනින් කසාද බදිනවා. කතාවක් තියෙන ඉක්මනින් විවාහ වෙන්න නිවි හැනෙන්නේ පසුතැවේ කියලා. ඇත්ත නේද? ගොඩක් අය දන්න දෙයක් ඒක. කලින් කසාද බැන්දොත් පස්සේ තමයි හොඳ කාලෙ එන්නේ. අපරාදේ කලින් බැන්ද දැන් තමයි හොඳ හොඳයි හම්බ වෙන්නේ. එහෙමත් හිතෙනවා. ප්‍රඥාව දින කල්පනා කරනවා, මම මේ විවාහ වෙලා දරුවෝ හදාගෙන මම මොන දුකක්ද මේ විඳින්නේ. අර ස්වාමීන් වහන්සේලා හරි සැපට දානේ වළඳලා, සැපට බණ කියලා, සැපට භාවනා කරගෙන සැපට ඉන්නවා. අපි මෙහි දරපනවා, මෙහි පොල් ගානවා, අවුවේ පිච්චෙනවා, වැඩට යනවා, අවුවේ පිච්චෙමින් වැස්සෙ තෙමෙමින් දුක් විඳිනවා. පේන්නේ කවදටද? ටිකක් කල් ගියා. ටිකක් පරණ වෙනවා. එතකොට තමයි තේරෙන්නේ. එතකොට අපිටම ඇවිල්ලා අනේ ස්වාමීන් වහන්සේ බැන්දේ නැත්තම් මහාන වෙනවා. දැන් බෑනේ ඉතින්. දැන් බය නැතුව ඇවිල්ලා කියන මොකෝ බැඳලා නින්නේ. ඒක ඉතින් අපිට පිළිගන්න අමාරුයි. මොකද එහෙම කිව්වා කියලා අපිට සතුට වෙන්න බෑනේ. දැන් මොකද්ද වීරිය කරන්න ඕන? බැන්දත් කඩාගෙන යන්න. දැන් මෙහෙම කිව්වම නඩු වැටෙන මට. ඇයි? පවුල් කැඩුවයි කියලා. එහෙම නෑ. එහෙම කිව්වට මෙයාලා පැනලා එන්නේ නැහැ මං දන්නවා. ලේසි නෑ. දැන් මේ තියෙන බන්ධන, මේ තියෙන ආසාවල් වැඩිකම නිසා මිනිස්සුන් අතහරින්න බැස්. සමහර සුළු සැපයක් තියෙන්නේ. ඒක ලොකුවට පේනවා. මේ තියෙන නිදහස පේන්නේ නැහැ, දැනෙන්නේ නැහැ. දැනුණත් අරක කඩා ගන්න තරම් වීර නැහැ. දරුවන් අතහරින්න බෑ, භාර්යාව අතහරින්න බෑ, ස්වාමියව අතහරින්න බෑ. දෙපැත්තටම බලපාන ස්වාමි භාර්යාව, ස්ත්‍රී පුරුෂ දෙගොල්ලොන්ටමනේ. මේ දෙගොල්ලොම දුකන්නේ විඳින්නේ. ඒක බොහෝ දෙනෙක් පිළිගන්නවා ඇති. මම අහන්න මට පුළුවන් කමක් නැහැ මේ අයගෙන්. නමුත් ගොඩක් අය පිළිගනීවි මේ කියන්නේ ඇත්තයි කියලා. හැබැයි දාලා යන විදියක් නැහැ. හැබැයි තමන් හිත හදාගත්තනම් නිවන් දකින්න, මේ සසරින් එතර වෙන්න තමන්ට පුළුවන් නම් යන්නට තව කෙනෙක්ට බාධා කරන්නත් බෑ. කොහොමද යන්නේ? කාටත් හොරා. දැන් අපේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ බුදු වෙන්න ගියේ කිරිබත් කාලද, කේක් කපලද? නැහැ. අච්චර පාරමී පුරව පිරිසක් ඉදිරියවත් කියලා ගියේ නැහැ. ඇයි?
මේ නෛෂ්කර්මයේ කියන එකට උදව් ලැබෙන්නේ උදව් ලැබෙන්නේ මොනවටද පංචකාමයට දැන් නන්ද කුමාරයව එක ගෙන ගියේ කවද්ද පැවිදි කරන්න හිටනම් කසාද වඳින්නේ අද දැන් කරන්න දෙයිද දැන් ලේසි නෑ දැන් එහෙම කළොත් නඩු වැටෙනවා ප්‍රශ්න වැඩි බුදුරජාණන් වහන්සේගේ මල්ලි නේද එකම තාත්තගේ නැත්නම් පුංචි අම්මගේ පුතා දවස් 7යි බාල පාරමී පුරන්ගෙන උතුම කල්ප ලක්ෂ ගණන් ඒකයි මෙතන විශේෂත්වය දන්න හෙට කසාද බැන්දොත් මහාන වෙන්න වෙන්නේ නෑ රාජාභිෂේකෙත් ලැබෙනවා සක්විති රජ වෙන්නත් පුළුවන් පිනක් තියෙනවා පාත්‍රය දුන්න අතට ඇයි දුන්නේ කරුණාවෙන් මෛත්‍රී සසරින් එතෙර කරගන්න ඕන මල්ලිනේ දැන් මේ ලෝකෙමයිට බණ කියන බුදුරජාණන් වහන්සේ මල්ලිය බේරගත්තේ නැත්තා ඒක ලෝක නිඳාවක් කරනවා ඊටත් වඩා කරුණාවක් බන්ධනයක් සසරේ බැඳීමක් තිබුණ බුදුරජාණන් වහන්සේ සසර ගමනකට පාරමී පුරපු නිසා ඒ නිසා තමයි කරුණාවෙන් පාත්‍රය දුන්නේ දුන්නට පස්සේ ඉතින් ආයේ ගන්න කියන්නත් බෑනේ ඉන්න පඩිපෙළ උඩදි ගණීද කියලා ඉතින් ගත්තේ නැහැ පඩිපෙළ බැස්සට පස්සේ ගණීද කියලා ඒත් ගත්තේ නැහැ විහාරයටම ගිහිල්ලා ඇව්වා නන්ද මොකද මහණ වෙමුද මේ අයියා හාහා පුරා කියලා ලෞතුරා බුදු වෙලා නගරෙට ඇවිල්ලා දෙවනි දවසම අහපු ගමන් බෑයි කියන්න බෑ ඒ නිසා කියනවා හා කියලා හැබැයි කැමැත්තෙන්ද අකමැත්තෙන් දැන් ජනපද කල්යාණේ රූපানন্দ බලන් ඉන්න එනකම් ගියත් මස්සිනේ ඉක්මනට වරින් කියලා කිව්වේ උඩ ඉඳගෙන එදා භාෂාවෙන් දැන් නම් ඔයා ගියත් ඉක්මනට එන්න අනේ කියලා තමයි කියන්නේ නැත්තේ ඒ කියපු වචනේ තියෙන ලාටු වගේ කොහෙද හිතේ අනේ යාමට එන්න කිව්වනේ දැන් වාග්ය තුනද මම මහාන කළා දැන් මහානලා වෙන භාවනාවක් නැහැ ජනපද කල්යාණි භාවනාව එයාවම මතක් වෙන්නේ එයාවම ඇසිහි වෙන්නේ ඉතින් බුදුරජාණන් වහන්සේ බන්ධනේ මුලින් කැඩුවා ඊට පස්සේ මේ මතක් වෙන එක නැති කරන්න තමයි දෙව්ලොව එක්කගෙන ගියා චාරිකාව එහේ ඉන්න ඊට වඩා 100,000 ගුණෙන් ලස්සන දිව්‍යාංගනාව දැන් ජනපද කල්යාණි පිරුණේ කවුරු වගේද වැඳිරි මෑලියෙක් වගේ ඊට වඩා ලස්සනයි කවුද දිව්‍යාංගනාව ඊට පස්සේ භාවනා කළා දිව්‍යාංගනාව ලබන්න එහෙම භාවනා කරද්දී සංවේගය ඇති වෙලා අරිහත්යෙන් අමා මහ නිවනට පත් වුණා. එහෙමයි බුදුරජාණන් වහන්සේ සත්‍යය බේරගත්තේ. ඒ නිසා බන්ධන කියන්නේ වැති වෙන්න පුළුවන්. හැබැයි පින තියනවා නම් ඒව කඩා ගන්නත් පුළුවන්. දාලා යන්නත් පුළුවන්. එහෙම දාලා ගිහිල්ලා මහාන වෙච්ච ඕනතරම් මේ බුද්ධ ශාසනේ එදා හිටියා. අදත් ස්වල්ප වශයෙන් ඉන්නවා. සමහර අය පෞල් පිටින් දැන් මහාන වෙනවා ගිහිලයි. නෝණයි මහත්තයා ළමයි ඔක්කොම ගිහින් මහාන වුණොත් ප්‍රශ්නයක් නැහැ නේ. කෑම ප්‍රශ්නේ විසඳනවනේ. ඒ හොයන්න ඕනේ නේ දැන් ගෙදර එක්කෙනෙක් දාලා තව එක්කෙනෙක් ආවත් අරයට හිත නැහැ මොකද එයා ගෙදර මොනව කරනවද දන්නේ නැහැ තනියෙන් ඉන්නවද දන්නේ නැහැ තව එක්කෙනෙක් ආවත් දන්නේ නැහැ මෙහෙ ආපු ගෙනාට මහානකම කරගන්නත් නැහැ සියලු දෙනාම ගියාට පස්සේ ඔක්කොටම පේනවා දැන් හොඳට ඉන්නවා කෑම ප්‍රශ්නකුත් නැහැ හැමෝටම කන්නත් තියෙනවා දුකකුත් නැහැ එහෙම තීරණ ගන්න පුළුවන් නම් ඒක ඔච්චර වටිනවද නේ අර කෝ වගේ වළං හොදන්න ඕනෙත් නැහැ ඊට පස්සේ ඒ කියන්නේ වළං හොදන්න දින නිසා මහණනා කියන එක නෙවෙයි මම මේ කියන්නේ. කන්න නැති නිසා මහණනෝ නෙවෙයි. මේ පැවිද්ද තියෙන නිර්ආමිෂ සුවයක්. ඒ නිර්ආමිෂ සුවය විඳින්නයි පැවිදි වෙන්නේ. ඒ තමයි හුදකලාවේ ශාන්ත සුවය. හිතේ සනීපේ. ඒක තමයි වටින්නේම. ඒකේ අතුරුඵල වශයෙන් ලැබෙනවා නිදහසේ කෑම වළඳන. හොඳින් වළඳන ලැබෙනවා. හොඳින් වැඩින කුටිසෙනසුන් ලැබෙනවා. වැඳුම් පිඳුම් ලැබෙනවා. මේ සියල් අතුරුඵල වශයෙන් පැවිදි වුණාට පස්සේ ස්වාමින් වහන්සේලට සිල් මෑණිවරුන්ට ලැබෙනවා. එන ඒක පතාගෙන තමයි පැවිදි වෙන්න ඕනේ. මොන සුවේද? මානසික සුවේ. ඒතර මානසික සුවේ අහිමි වෙලා තියෙනවා ගොඩක් අයට ගිහි ජීවිත ගත කරද්දී පංචකාම යනුවෙන් තමයි විවාහ වෙන්නේ. දැන් ඒ தත්ත්වය තමයි මේ අම්මත් ලබා දෙන්න හදන්නේ කාටද? පුතාට. ඉතින් පුතාට කිව්වක අනේ අම්මේ ඔය කසාද නම් මට එපා. අම්මව බලාගෙන ඉඳලා මම අම්මා මරුණාට පස්සේ මම කැමැද්දයක් කරගන්න. කැහුවට අම්මා ඇහුවේ නැහැ. පස්සේ උන් ලෑස්ති වෙනවා. මොකද කපුකමක් කරන්න යන්න. යන්න හදනකොට පුතාවකෝ අම්මා යන්න එපා. මෙන්න මට හරියන කෙනෙක් අසවල් ගෙදර ඉන්නවා. ගිහින් අහන්නකෝ. දැන් එයාගේ හිතෙත් කවුරු හරි ඉඳලා තියෙනවනේ. අගින් ඇහුවා. කැමති වුණා. කැමති වෙලා ඉතින් කැන්දගෙන ආවා. බෙර ගහලා රබන් ගහලා නේද? මොනවා හරි කරලා රතිඤ්ඤ පත්තු කරලා කැන්දන් එන්නේ නැතිනේ. අද කාලේ නම් ඊට වඩා ಜಾති පත්තු කරන්න වෙනවා. මිනිසුත් පත්තු වෙනවා. ඇයි ඒ තරම් වියදම්? කසාද බඳින්න ගියා. දැන් වදේකුත් දෙනවා මේ දවස්වල මමත් දැක්ක අර මේ වද දෙනවා ළඟදී දැක්ක මනමාලයට රෙද්දක් අන්දලා යවන පාරේ චීත රෙද්දක් ඒ සමහරට කරන්න වෙන්නේ එහෙම වැඩක් නිසාද දන්නේ ඉස්සරහට එහෙම තියෙනවා සමහර තැන්වල විල්බැරුවේ මනමාලිය දැන් අඟල මනමාලයට දැන් තල්ලු කරන් පළ කියලා
ඇයි ජීවිත කාලෙම අදින්න තියෙන්නේ මොකද්ද? බර කරත්තයක්. ඒක සංකේතවත් කරන මගුල් දිනේ. එකාතකින් හොඳයි ඒකනේ බර දැනගන්නත් එක්ක. හරි. එහෙම තමයි දැන් වෙන්නේ. කොහොම හරි එනවා. එක පැලකට එක ගෙදරකට එනවා. මුදු මාරු කරලා ඇතඟිලි බැඳලා අෂ්ටක කියලා පෝරුවේ නැගලා එනවා. ඇවිල්ලා විඳින්න පටන් ගන්නෙ මොකද්ද? සැපද දුකද? අපි කියනවා එක පාටිකම සැප තමයි අපි විඳින්න යන්නේ. අපි සැපෙන් ඉන්න තමයි දැන් යන්නේ. හැබැයි එහෙම ගොඩ මොන සැපද? ටික කාලයක් ඕක අලුත් පිට සැපයි වගේ පේනවා. කාලයක් යනකොට පේනවා මේක ඇති සැපයක් නෑ. හරියට බලු පැටියෙක් මස් කට්ටක් ලෙව කනෝ වගේ එකම තැන එකම දේ. රසකුත් නෑ. දත් තුවාල වෙලා විදුරු මස් තුවාල ලේනවා. ලේනකොට එතන මේක රසයි කියලා බලු පැටිය. ඒ වගේ මෙයා මස් කට්ට තමයි මේ ලෙව කන. දැන් මේ මං කියන්නේ සත්‍ය ස්වභාවය ධර්මතාව ධර්මයේ මේ කියන්නේ. ඉතින් ඔබට එක එක අදහස් ඇති මේ ගැන නෑ. අපි නම් හරි සතුටින් ඉන්නේ කියලා කියේ. නමුත් ඇත්ත කතන්දරේ මොකද්ද? සංසිඳීමක් නෑ. සහනයක් නෑ. ඇතිවීමක් හිතේ සතුටක් නෑ. ඒකයි ප්‍රශ්නේ. දැන් මොනතරම් දේවල් තිබුණා සමහර මිනිස්සු කියන අපිට සතුටක් නෑ. එහෙනම් මොකද්ද මේ හරි ගිහින් තියෙන්නේ? ලෞතර බුදුරජාණන් වහන්සේගේ බණ හරි ගිහින් තියෙන්නේ. බුද්ධ වචනේ බොරු වෙන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ සබ්බේ සංඛාරා දුක්ඛා කිවණා ඒක වෙනස් කරන්න බෑ. හටගත සියලු දේම කොයි වෙලාවෙ හරි දුකට වැටෙනවා. හට ගන්නකොට සැපයි වගේ පේනවා. ඉපදෙනකොට අපිට සතුටුයි ළමයේ. හැබැයි ආ විඳින්න යන්නේ මොනවයි? දුක්. ඒ ළමයා අර තෙරපි ගැන දුක් විඳගෙන අසුචිනාගෙන එනකොට අපි hina වෙනවා. එයා අඬාගෙන එනවානේ. එක්කෙනෙට සැපයි වගේ පේනවා, එන කෙනාට දුකයි. එයා දැවෙන්න ගන්නවා. ඒක එයා අඬන්නේ. ඊට පස්සේ එතනින් දම්ම අපි කවුරුත් මේ විඳින්නේ මොකද්ද? දුකක්. අඩුමතරමේ මේ කය පරිහරණය කිරීම පවා දුකක්. මේක නාවන්න ඕන, හොදන්න ඕන, දත් මදින්න ඕනනේ. දැන් දත් මදින් නැතුව ඉන්න පුළුවන් නම් සැපයිනේ. බෑනේ. සමහර අයට එහෙම හිතෙනවා ඇති. කම්මැලි නම් එහෙම. නාන්න නැතුව ඉන්න පුළුවන් නම් ඒත් සැපයි. නාන්න ඕනේ. ඇඳුම් මාරු කරන්න ඕන, ඇඳුම් මදින්න ඕන, ඇඳුම් හොදන්න ඕන. දැන් ස්වාමීන් වහන්සේලා වශයෙන් අපිට ටිකක් අඩුයි මේක. මොකද මේ සිවුරු ආදිය වැඩි හොදන්න ඕනේ. ඇයි? සුවඳ බලන්න කෙනෙක් නැහැ. ඒ නිසා මේක මාසයක් පෙරෙව්වත් ප්‍රශ්නෙකුත් නැති තත්ත්ව තියෙනවා. මොකද පඳු ගඳයි කොහොම පඳු ගහලා තියෙන නිසා ලං වෙන්නේ නැහැ කවුරුත්. කොහොමත් ගඳ නිසා මැස්සෙක්ව ලං වෙන්නේ නැහැ. ඇයි? මැස්සරත් එපා වෙනවා. ඒතර ඒ යතින් සනීපයි. දැන් මේක අයන් කරන්න ඕනද? ඒත් නැහැ. ඔය උණු වතුර පොඩ්ඩකින් හොදලා දැම්ම ආයි පෙරව ගත්තා. ආයි මේකේ පැෂන් එකක් තියෙනවද? නැහැ. රටා නැහැ මොනවත්. තියෙන පැෂන් එකක් අර වෙල්ලාය රටාවට. ලියද්ද වගේ. එච්චරයි. ඉතින් ඒක තමයි තියෙන එක සපයි නේ. දැන් බලන්න ගිහි කෙනෙක් කොයිතරම් ಜಾති ඇඳුම් අඳින්න ඕනද? ඒ ඇඳුම් ඇඳලා හොදන්නත් ඕන. මදින්නත් ඕන. ආන්න බලන්න එතන තියෙන සනීපෙත් අපිට තියෙනවා. ඒතර ගිහි ජීවිතේ ගැන ඒකත් නැහැ. උපාංග වැඩි. උපකරණ වැඩි. අල්මාරි තියෙනවා, යතුරු තියෙනවා, යතුරු දාන්න ඕනේ, යතුරු හංගන්න ඕනේ නේ. පරිස්සම් කරන්න ඕනේ. බඩු වැඩි. බඩු වැඩි නිසා ඒව ගැන බය වැඩි. එතර කුටියක තනියෙන් ඉන්න ස්වාමීන් වහන්සේ කෙනෙක්ට බඩු බාණ්ඩ අඩුණා. අපි කියනවා අල්පේච්ඡතාවය කියලා. උන්වහන්සේ කොච්චර සුවෙන් ඉන්නවද? බය තියෙනවද? නෑ. කුටිය කැඩුවයි කියලා ගන්න දෙයක් නෑ. ගන්න තියෙන ත්‍රිපිටකය, බණ පොත්, අටුවා. හොරු වරන් යයිද අටුවාව කවදාවත්? බණ පොත අන්නම් හොරකම් කරන්නේ වැඩන්නේ. ආන්නේ නිසා එහෙනම් මේ සුවය ගැනයි මම කතා කරේ. ඇත්ත කතාව ඕක තමයි. කොච්චර අපි කරකවල සැප විඳින්න ගියත් අන්තිමට තියෙන්නේ දුකක්මයි, නොසන්සිඳීමක්මයි, අවසානයේ දුකක්. කියන්නේ ආරම්භයේ සතුටක් වෙන්න පුළුවන්. හැබැයි අවසානය ඉරකිතිතකිනේ. ඉරකිතිත කියන්නේ ඛේදයක්, දුකක්. අනිච්චාවත සංඛාරාවලින් තමයි පටන් මේ අවසන් වෙන්නේ. පටන් ගත්තේ මංගල කරුණකින්. සුභ මංගලම් කියලා පටන් ගත්තේ. අවසන් වෙන්නේ අනිච්චාවත සංඛාරා කියලා. මොකද ආචිත් එක සිය යනවා, මැරුණයි කියලා නෑ. එහෙනම් කොච්චර පෙම් කළත්, කොච්චර හොඳින් හිටියත් මැරෙනකොට අතහරින්න වෙනවා. එක්කෙනෙක් තනි වෙනවා. ඊට පස්සේ එයා හූලනවද නැද්ද? අනේ මගේ නෝනා, ඔයා ගිය තැනට මාවත් ගන්න නෝනා කියලා තමයි ඊට පස්සේ කියන්නේ. ගන්න බෑ ඉතියා යනවා ඊට පස්සේ. වැඩි කලින් නෑ. පපුව දුරවල යනවා, හදවත දුරවල යනවා. මොකද හදවත නෑනේ දැන්. හිතේ නෑ සතුට. ඊට පස්සේ එයාත් මැරෙනවා. ඛේදයද නැද්ද? අවසානේ ඛේදය. එන අනිච්චාවද සංඛාරා කියන්නේ මොකද්ද? සියලු සංස්කාරයෝ අනිත්‍යයි. හැබැයි අපේ කට්ටිය අඬන්න තමයි මේක පාවිච්චි කරන්නේ. මරණ ගෙදර ගිහලා ඕක කියනකොට ඇදලා හාමුදුරු අඬන හොඳට. ඇයි? අපිටත් කොයි වෙලාවෙ අනිච්චාව සංඛාරා වේද
දන්නේ නැහැ. අන්න ඒක අඬන්න ඕනේ හරිනම්. හැබැයි තේරුම දන්නේ නැතුව තමයි අඬන්නේ. සංස්කාර අනිත්‍යයි. ඉපදිලා නිරුද්ධ වෙන උපජ්ජිතව නිරුද්ධන්ති. තේ සංූප සමෝසුකෝ. උපාද වය දම්මිනෝනේ. ඉපදිලා නැති වෙලා යන ස්වභාවය යුක්තයි. සියලුම සංස්කාර පණ තියෙනවත් එහෙමයි. පණ නැතිවත් එහෙමයි. බුදුරජාණන් වහන්සේට පවයකට මොන දෙන්න සිද්ධ වුණානේ පිරිනිවන් පෑවා රහතන් වහන්සේලත් එහෙමයි. එහෙනම් කාටවත් මේකෙන් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් මේන් මිදීමම සුවයි. මේ මොකද්ද? සංස්කාර නැති ස්වභාවය. විසංකාර බව නිවන. ආයි ඉපදෙන්නේ නැති බව. එහෙනම් ඒ මිදීම සපයි කියලා කියන්නේ මෙහෙ අඬනවා ඉතින්. අඬන්න ඕනේ මොකද්ද වෙන්න ඕනේ? එහෙනම් මේ දුකයි ඉපදුණු නිසා ආය උපදින්නේ නැති තත්ත්වයටපත් වෙන්න මම දාන ආදී පාරමී පුරනවා කියන අදිෂ්ඨානට එන්න ඕනේ අපි මේ ධර්මය අහනකොට. වෙනමකුත් නැහැ. මේක ඉවර කරන්න වෙන මේ මගින් කොහොමත් පුළුවන් කමක් නැහැ. මොන ක්‍රමෙන්වත් බෑ. මේකේ තියෙන්නේ පාරමී ධර්ම පුරලා නිවන් මඟ දියුණු කරලා කවදා හරි සසරින් එතර වෙන්න අවබෝධ ඥාණය දියුණු කරන්නට ඕන. ඒකට තමයි අපි මේ කටයුතු කරන්නේ. මේ ධර්මය කියන්නේ ඒකට ඔබ ධර්මය අහන්න එකට. එහෙනම් මේ උපාසක තැනටත් අම්මා කසාදයක් කරලා දුන්නා. ටික දවසක් යනකොට සාමාන්‍යයෙන් සඳහන් වෙන මාස ගානක් යනකොට දරුවෙක් ලැබෙන්න ඕන කියලා නියතයක් තිබුණා ඉස්සර. දැන් කාලේම නැහැ. දැන් අර නොයෙක් ක්‍රමවේද තියෙන නිසා. නමුත් ඉස්සර සාමාන්‍යයෙන් දරුවෙක් බිහි වෙනවා වැඩි කලන ගොස්. හැබැයි මේ නෝනට ළමයි ලැබෙන්නේම නැහැ. කාලයක් යනකොට දැන් නමකුත් ඇදෙනවනේ. මොකද්ද? වඳයි කියලා නමක් ඇදුණා. එහෙම කියනවා නේද? උඹ ගෙනාවු ගෑණි වඳයි ඉන්නේ දැන් පුතේ. ඒ නිසා අපි වෙනත් ගෑණියෙක් ගියමු. දැන් කිව්වොත් ඉවරයිනේ. අද කාලේ එහෙම බෑ. ඉස්සර එහෙම නැහැ. එක නෝනගේ ළමයි නැත්නම් ඊට පස්සේ අවසර තියෙනවා දෙවෙනි නෝන වගේ. දැන් ඉතින් දැන් ඉන්න පාසක මතුරුත් සමහරට කැමති වෙහෙම් පුළුවන් නා. මෙයා පරණ වුණාද අලුත් එක්කෙනෙක් ගේන්න පුළුවන් කාරණයක්. එහෙම දැන් දැන් නැහැ. දැන් නීතියෙන් තහනම්. හැබැයි දඹදිව එදා එහෙම තිබිලා තියෙනවනේ. හොඳටම පේනවා. අම්මා මෙහෙම කියනකොට පුතාගෙන අනේ මේ එක්කෙනෙක් ගේන ලෑගේ වදින් බේරෙන වෙනවා. අම්මා තව එක්කෙනෙක් ගේනලු. හැබැයි අම්මට ඕනේ මොකද්ද? ළමයෙක් දකින්න. ඒ මොකටද? කුල පරම්පරාව පවතින අපේ පරම්පරාව පවත්තක. දැන් අපි මෙතන නිවන ගැන කතා කරනවා. අම්ම මොකක් ගැන කතා කරන්නේ? පරම්පරාව පවත්තක. දැන් අපේ රටේම කතා තියෙන අපි සිංහල ජාතිය පවත්වන්න ඕන, ජාතිය බෝ කරන්න ඕන. ඒක සම්මුති කතාව. ඒකත් එක කතාවක්. ඒකේ බොරුවකුත් නෑ, ඇත්තකුත් තියෙනවා. ජාතිය බෝ වෙන්නත් ඕන, පරම්පරාව පවතින්න. ඊට පස්සේ ආයේ පරමාර්ථ වශයෙන් කියනවා ජාතිපි දුක්ඛ. ඉපදීම දුක්ඛයි. දෙකක් මේක. අරකයි මේක ගලපන්න බෑ හොඳේ. අරක සසර පැවැත්ම. ජාතිය බිහි කරන එක කියන්නේ මොකද්ද? සසර ගමන. පැවැත්මනේ ඉපදීම කියන්නේ. මේ මොකද කරන්නේ? නැවැත්ම. බණ කියලා කරන්න දන්නේ නැවැත්ම. මෙතෙන්ද කියන්න බෑ දරුවෝ බිහි කරන්න, විවාහ වෙන්න, කසාද බඳින්න, සැපෙන් ඉන්න ඒව කියන්න බෑ. මොකද දැන් මාතෘකාව දාලා තියෙන්නේම නිවන. නතර කිරීම නැවැත්ම ගැන. එහෙනම් ඉපදෙන එක දුක. එහෙනම් තව කෙනෙක් උපද්දවලා දුක් දෙන්න ඕනේ නෑ. ඉපදි ඉපදි යන්න ඕනේ නැවක තමයි කතා. එහෙම කියන ලෝකයේ දැන් කියනවා අම්මා සසර ගමන අනුව කියනවා ළමයි ඕනේ. ඒ නිසා උඹ වෙන ගෑනු ළමෙක් කසාද බඳින්න ඕන. පුතා කැමති වුණේ අර නෝනටත් ඇහෙන දැන් අම්මා කියනවා නැන්ද අම්මා කියනවා වැඩේ හරියන්නේ නැහැ. කොයි වෙලාව හරි වෙන කෙනෙක් ගෙනේ. ඊට කලින් හොඳයි මම කැමති කෙනෙක් ගෙනත් දුන්නොත්. දැන් බලන්න පුදුම නෝනලානේ. තමන්ම කියලා මනමාලි තෝරනවා. තමන්ගේ මහත්යයට. දැන් ලේසි වෙන්නේ අද කාලේ නම්. නමුත් අද වුණොත් කුඩ කැඩෙනකන් ගහගෙන තමයි වැඩේ කෙලවර වෙන්නේ. නිසා හැබැයි මෙතන හරි සමගි සමාදානයේ මේ බිරිඳ දෙවනි බිරිඳ ගේන්න යනවා. මහත්තයා කියනවා නැන්දම්මට කියනවා අම්මලා බයි වෙන්නේ මම්ම ගේන්නම් කියලා. එයාගේ එහෙලියෙක් ගෙදර යනවා. මේ පරණ යාළුවෙක් හිතවතියක් ගිහින් කියනවා මගේ මහත්තයාගේ දෙවනි බිරිඳ වෙන්න දැන් හොඳ කතාවක්ද මේක ඉච්චර? එයාලා කියනවා දැන් නුඹ ඉද්දෙදි මොකටද අපි දුව කැන්දා යන්නේ? මම ඉන්නේ කැද්ද හැබැයි මට ළමයි නෑනේ. ඒ නිසා ඔබට ළමයෙක් ලැබුණොත් ඔබේ දියණියට මේ සියලුම දේපල අයිති වෙන්නේ ළමයට. ආන්න තණ්හාව ඇති වුණා. මොකක් ගැන කිව්වේ? කොඹුරු ඉඩ කඩන් වතු පිටිනේ. ඔවා පෙන්වුව ගමන් ආසිතුණා. ආසිතලා ආවා. ආවට පස්සේ හිතන්නේ හොඳින් හිටියද? ඉන්න ලැබේද? ලේසියට නෙවෙයි නෝන්ලා දෙන්නෙක් එකට ඉන්නවා කියන්නේ දෙවනි ලෝක යුද්ධය වගේ. එහෙමයි තත්ත්වේ. දැන් මෙතන සීතල යුද්ධයක් ගියේ. කෙලින්ම රණ්ඩු උන්නේ. මෙයා කල්පනා කරා පළවෙනි නෝන කල්පනා කරා දෙවනි නෝනට ළමයෙක් ලැබුණතර දිලා හරි සියලු මාශ්චර්ය සැප යන්නේ එයාට. එයාව තමයි පිළිගන්නේ. එයාට තමයි ගරු කරන්නේ. මේ නැන්දම්මත් ගරු කරන්නේ එයාට. මේ මහත්ය ගරු කරන්නේත් එයාට. මේ දීපල ඔක්කොම අයිති වෙන්නේත් ඒ ළමයට. මටමකුත් නැති වෙන මම දාසියෙක් වගේ වෙයි. එහෙම හිතලා මෙයා හිතනවා ළමයි ලැබෙන්නේ නැවනම් ළමයි නැති කරන්න ඕන. ආන්න බලන්න හිත. පව කරගන්න හැටි බලන්න තණ්හාව නිසා.
මේ දේපල තණ්හාව නිසා කිව්වා නම් ගියේ උඹට ළමයෙක් ලැබෙන්නවත් මට කියපන් මං හොදට සලකන්නම් දැන් සලකන්න යන ක්‍රමය අපි දැන් දන්නවනේ අපි දන්නවා එයා දන්නේ එයා ඉතින් අනේ මේ අක්ක මට ආදරෙට නේ කියන්නේ කියලා කිව්වා පළවෙනි ළමයා ලැබෙන්නකොට මෙයා මොකද කරේ කැඳ බත් විල දෙනවා අතිම්ම ගෙනත් පිළිගන්නන සලකනවා ඔක්කොම කරනවා අත්පා මෙහෙවර හැබැයි කරන්නේ අය මේ බෙහෙතක් දී ගන්න මොන බෙහෙතක්ද ගප්සාවන බෙහෙතක් මොන හරි බෙහෙතක් තියෙන්නේ නැති ඒ බෙහෙත හදලා කෑම එකට දාලා දුන්නා මොකද වුනේ දරුවා ගප්සා වෙලා ගියා පළවෙනි ළමයා නැති වුණා දෙවෙනි ළමයා ලැබෙන්නාම ඒත් අක්කටම වාක්‍ය ළමයෙක් ලැබෙන්නා ආයි මොකද කරේ අර විදියටම බෙහෙතක් දැම්මා දෙවෙනි ළමයා නැති වුණා එතකොට දැන් ගමේ අර හිතවත් අය යාළුවෝ එකතු වෙලාගෙන උඹට මොකද මේ වෙන්නේ මේ ගෑණි වෙන්නේ නැති උඹට මේක කරන්නේ ඇයි කියලා විස්තරේ කිව්වා මට මෙහෙම කියන්නේ කො මම කිව්වා දෙවතාවේ මගේ දරුවා ගප්සා එහෙනම් මෝඩ ගෑණි ආයි කියන්න එපා උඹ ගැන තරහෙන් තමයි ඔක් කරන්නේ තුන්වෙනි පාර කිව්වේ නැහැ කුස ඉදිරියට නෙරාගෙන එනකොට තමයි ඔන්න ආරංචි උනේ දැනගත්තේ වැටහුනේ ඇයි නම් ගියේ කිව්වේ නැත්තේ ඇයි කලින් කියලා වෙච්ච දේ මදිද ඔයා කරපු දේ හොඳද මගේ ළමයි දෙන්නව නැති කෙරෙවනේ ආයි කියන්නේ නැම උඹ මෙහෙම කරා නේද මාව මේ ගෙදරට එක්කවලා මගේ ළමයි දෙන්නත් නැති කෙරෙව්වා කියලා කිව්වා ආයි ඉඩ ලැබෙන ලාභ බලලා ප්‍රමාදයකින් බෙහෙතක් දුන්නා අර ලොකු වෙච්ච දරුවා ගබ්සා වෙනකොට හරස් වෙලා හිර වුණා හිර වීමෙන් වෙන දේ කවුරුත් දන්නවා ඒ මවත් දරුවත් දෙන්නම මැරුණා ඒ මැරෙන වෙලාවේ සාපයක් කළා මොකද සාපේ උඹ මාව මේ ගෙදරට ගෙනල්ලා මගේ ළමයි තුන්දෙනෙකුයි මාවයි මැරුවා මැරුණත් මං යක්ෂණියෙක් වෙලා උඹෙන් පලිගන්න උඹේ ළමයි වත් මං කනවයි කිව්වා ඔන්න බලන්න මැරෙනකොට කරන සාප දරුණුයි වෛර බැඳගත්තා එයා මැරිලා ගිහිල්ලා ඒ ගෙදර බැලලියෙක් වෙලා ඉපදුනා ඉතින් මේ ප්‍රශ්නේ ආරංචි වෙලා මහත්තයා මොකද කරේ පළවෙනි ඕනට ගැහුවා හොඳටම බිම දාගෙන ගැහුවා මගේ පරම්පරාව නැති කළා මගේ ළමයි නැති කළා නෝනවත් මරාගත්ත කියලා පළවෙනි දෙවෙනි නෝන මරපු ළමයි මරපු තරහට ස්වාමි පුත්‍රයාත් මොකද කරේ හොඳට සැලකුවා කාටද පළවෙනි නෝනට අර කලින් කිව්ව ක්‍රමයට සැලකුවා පොළු වලින් සැලකලා ඉතින් ඇට බින්දිලා කොඩු වෙලා අතපය තුවාලලා මෙයා ටිකක් කල් ඉඳලා ඒ අමාරුවේ මැරුණා මැරලා කිකිලියෙක් වුණා යා දැන් හොඳට මතක තියාගන්න කලින් මැරිච්ච එක්කෙනා බැලලියෙක් වුණා මේ ළමයි නැති කරවපු අම්මා ඉපදුනා කිකිලියෙක් වෙලා දැන් ඉතින් වෛරේ පටන් ගත්ත ඔන්න වෛර බඳන්ගෙනවනේ මොකද වෙන්නේ කිකිලි දාන දාන විතරේ බැලලියවිල්ලා කාලය යනවා ඒ වගේ දැන් මේ සේනාසනේ අපි ඉන්න තැනත් අතීතේ හිටියා බැල්ලිය දෙන්නේ එක බැල්ලියෙක් දාන දාන පැටෝ අනිත් බැල්ලි කනවා අන්න අපිට සීවනා මේ කතාවම තමයි නේ වෛර ඒකයි එන්නේ කන්න එන්නේ පතා උඹව කනවා කියලා එන්නේ අමාරයි ඒකයි කෑවේ ලා පැටව ලැබුණ ගමන් අනිත් බැල්ලියවිල්ලා කනවා ඉතින් සසර ස්වභාවය කොච්චර පැටලිලි මේ සසරයක්ද අපි හාලා දෙන නයි පොලොන් වෛරේ නයි මුගටි වෛරේනේ ඒ වගේ සසරේ වෛර බැඳගෙන ආපු අයට යහපතක් උන්නේ දෙව්දත්තරුන් වහන්සේ සසරේ වෛර බැඳගත්තේ රන් පාත්‍රයක් නිසා සසර ගමනම දුකට වැටුණානේ එහෙනම් මේ කාන්තාවත් කනවයි කියලා ආවා බැලලියෙක් වෙලා දැන් කිකිලි බිත්තරත් කළා දැන් කිකිලිවත් කෑවා ඒ කිකිලි වරනකොට වෛර බැඳ උඹ මගේ පැටවුත් කෑව මාවත් කෑව මමත් උඹව කනවායි කියලා. එයා ගිහිල්ලා කිකිලි ගිහිල්ලා ඉපදෙනවා ව්‍යාග්‍රේක් වෙලා. නැත්නම් කොටි දෙනක් වෙලා. බැලලි ගිහිල්ලා ඉපදෙනවා මෝ දෙනක් වෙලා. දෙන්නම දැන් අම්මලා දෙන්නේ මෝ දෙනක්. අරයා කොටි දෙනක්. කොටි දෙන ඇවිල්ලා මෝ දෙන දාන දාන පැටව කාලා ගියා තුන් පාරක්. හතරෙනි පාර මෝ දෙනවත් කෑවා. ඒ මැරෙන වෙලාවේ වෛර බැඳගත්ත. දැන් කවුද මේ මෝ දෙන වෙලා ඉන්නේ? බැලලි වෙලා හිටපු කෙනා. බැලලි උනේ කවුද? ළමයි නැති වෙච්ච අම්මා දැන් කොටි දෙන ලයින් එක කවුද ළමයි නැති කරවපු අම්මා දැන් ඊට පස්සේ ආයි මාරු වෙන ඔන්න මුව දෙන ගිහිල්ලා යක්ෂණියෙක් වෙනවා කොටි දෙන ගිහිල්ලා සවැත් නුවර කුලයක දියණියක් වෙයිප දෙනවා විවාහ වෙනකොට අපි හිතමු අවුරුදු 20ක් විතර යනවනේ 16 හෝ 20 කියලා ගමු එන අවුරුදු 16ක් 20ක් වෙන කාලේ එනකොට තමයි මේ කිව්ව අර කාන්තාව විවාහ වෙන්නේ සවැත් නුවර පුරුෂයෙක් එක්ක දැන් යක්ෂණී ඉන්නවා නම කාලි දැන් මේ ලංකා හරි ප්‍රසිද්ධ නම මේ දවස්වලත් කාලිනේ කාලි ප්‍රසිද්ධයි නේද සොහොන් කාලි නේද භද්‍ර කාලි ආදි කාලිලා ගොඩක් ඉන්නවා ලංකාවේ හරියට සාස්ත්‍ර කියන දේවල් වල කාලිලා එහෙම කාලි කෙනෙක් තමයි මෙයාත් එයා යක්ෂණියක් එයාට පේන වෛරය මේ ගෑණිගෙන් පලිගන්න තමයි මම මේ ඇවිල්ලා ඉන්නේ පළවෙනි දරුවා බිහි වෙනකොට එනවා යෙහෙලියක වෙස් වරගෙන දැන් යක්ෂණිය වගේ බය වෙනවනේ කොහමද එන්නේ යාළුවෙක් වගේ නෑවිල්ලා අනේ ළමයා බලන්න ආවි කියලා ඇතුළට ගිහිල්ලා ළමයා වඩාගෙන කනවා
බලන්නේදි කනවා ඊතන දුක. ඒතර මැරෙන ළමයාට කොච්චර දුකද? අම්මට කොච්චර දුකද? තාත්තට කොච්චර දුකද? අනිත්ට කොච්චර දුක. ඇයි මේ දුක ලැබුණේ? වෛර බැඳගෙන ආපු නිසා. පණ පිටින් කනවා. ඉතින් ළමයාත් සත්වෙක්. එයාටත් දැනෙන්න ඕනේ දුක. දෙවෙනි ළමයා ලැබෙනකොටත් ඔය විදියටම තමයි ඇවිල්ලා කෑවා. දැන් මෙන් උපාසිකාව කල්පනා කරා මගේ ළමයි දෙන්නෙක්ම යක්ෂණියෙක් කෑවා. මේ තුන්වෙනි දරුවා මම බේර ගන්න ඕනේ කියලා ඒ ගෙදර හිටියේ නැහැ. තමන් ඒ ගෙදර ගියා. ඒ කාලේ මේ යක්ෂණියොන්ට තියෙන සාමාන්‍ය දැනුත් තියෙනවා. ඒ යක්ෂණියොන්ගේ නැත්ත යක්ෂයන්ගේ රජතුමා ඉන්නේ චාතුර්මහරාජිකේ වෙසමුණි රජතුමා. මේ අය කවුරුත් අහලා ඇති වෙසමුණි රජතුමා. එතුමාට උපස්ථාන කරන්න ඕනේ මේ යක්ෂ හීන යක්ෂය මේ මිනිස්සු ලෝකේ සුරු කරගත්තු මේ බිම වාසය කරන යක්ෂය උපස්ථාන කරන්න ඕනේ. මොකද්ද උපස්ථානේ? අනෝතප්ත විලෙන් වතුර අදින්න ඕන භාජන වලින්. ඔළුවේ තියන් තමයි යන්නේ වතුර. හරි මහන්සි මාස 4ක් 5ක් අදිනවා. සමහර යක්ෂ යක්ෂණියෝ මැරලා වැටෙනවා. දැන් මේ යක්ෂණි මාස 5ක් වතුර ඇද්දා උපස්ථාන කිරීම වශයෙන්. ඒ මාස 5ක් වතුර ඇදලා ඉවරලා එනකොට ළමයා ලැබිලා දැන් දුවගෙන ආවා. ඇවිල්ලා අහනකොට යාළුවෙක් වගේ ඇවිල්ලා ඇහුවා, "කොහොම මේ මගේ යෙහෙලිය කොහෙද?" නෑ, මේ කලින් දෙවතාවෙත් යක්ෂණියෙක් ඇවිල්ලා ළමයි කෑව නිසා මේ සැරේ යාළගේ මහගෙදරම ඔන්න ගියා. එහෙමද? කොහෙ ගියත් මගෙන් නම් ගැලවිලා නෑ. දුවගෙන ගියා ඒ පැත්තට. යනකොට එදා ළමයා නම තියලා මේ අම්මයි තාත්තයි මේ අතදරුවා වඩාගෙන එනවා සවැත් නුවර දෙවුරම් විහෙර මැදින් ගෙදර යන්නට. හොඳ වෙලාවට දෙවුරම් විහෙර ළඟ තියෙන පොකුණේ තමයි නාන්න ලැබුණේ. පොකුණේ නාලා අම්මා ගොඩ වෙලා ළමයාට කිරිපොවමින් ඉන්නලා මහත්ය නානවා. අනේ යක්ෂණියට පේනවා මේ වෛරය මැවිලා දුවගෙන එනකොට දුරදි අම්මා දැක්ක මේ යක්ෂණිය තමයි එන්නේ. මහත්තර කෑ ගහලකෝ, "අර යක්ෂණිය එනවා, මම නම් දුවනවා, ඔයත් දුවන්න" කියලා. කොහෙද දිව්වේ? දෙවුරම් විහෙරටයි දිව්වේ. දුවලා ගියානකොට භාග්‍යවත් අරිය සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා කරුණිකයන් වහන්සේ දහම් දේශනවා. ඒ දහම් දේශන පිරිස මැදට ගිහිල්ලා මේ අම්මා බුදුරජාණන් වහන්සේගේ පාමුල මේ වගේ පා තියෙන පුටුවේ ඒ ළමයා තිව්වා. තියලා කිව්වා, "ස්වාමීනි, මේ මගේ අසරණ දරුවාව බේර ගන්න" කියලා. රියක්ෂණිය දුවගෙන ආවා. ආවට මේ දුරටු ඉන්නවා, විහාර දොරටු ඉන්නවා සමන් කියලා දේවතා, සුමන කියන දේවතාවෙක්. මේ සුමන තියෙන දේව පුත්‍රයා ආර්ය දිව්‍ය පුත්‍රයෙක්. ඒ දොරටු අධිගෘහිතයි කියන සවැත් නුවර දෙවුරම් විහිරේ. එතුමා අවසර දෙන්නේ නැහැ අමනුෂ්‍යයන්ට එන්නට. නවත්ත ගත්තා යක්ෂණිය. ඉතින් අර කෑග ගහ ඉන්න දැකලා බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ කිව්වා, "අර යක්ෂණිය එක්කගෙන එන්න." රාමගේ අනේ වණනන් එපා, එක්කෙන්න එපා, මගේ ළමයා කයි අනේ ස්වාමීනි, මගේ දරුවා බේර දෙන්න කියලා මෙයා කෑ ගහනවා. මෙහේ යක්ෂණිය එනවා හරින්. කිව්වා, "කෑ ගහන්න එපා, බය වෙන්න එපා, ඔම ඉන්නකො නිහඬව." බුදුරජාණන් වහන්සේ දැන් පිහිට වුණාද නැද්ද මේ දෙන්නට? පිහිට වුණනේ, නැත්තම් කනවනේ තුන්වෙනි පාර. කන්න ලැබුණේ. ආවට පස්සේ, "ඇයි මේ, මොකද වෙලා තියෙන්නේ?" යක්ෂණිය ගැහුවා, "උඹලට මාව හම්බුන්නේ නැත්තම් කොළොංගස්සල දෙවියන්ගේ වලස්සුන්ගේ වෛරය වගේ, නයි පොළොන් වෛරය වගේ කල්පයක් තිස්සේ මේකත් යනවා. ඉවර වෙන්නේ නැහැ. හොඳ වෙලාවට මාව මුණ ගැහුනේ." ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ මෙන්න මේ ගාථා රත්නය දේශනා කළා. "නහි වේරේන වේරානි සම්මන්තිද කුදාචනං අවේරේන ච සම්මන්ති ඒස ධම්මෝ සනත්තනෝ." සයක්ෂණිය කවදාවත් වෛර කරලා වෛරේ සංසිඳෙන්නේ නැහැ. මෛත්‍රී කිරීමෙන්මයි වෛරේ සංසිඳෙන්නේ. ඒක තමයි ලෝකේ දහම, සනාතන දහම. මේ ශ්‍රවණය කර ගැනීමෙන් මේ ගාථා රත්නය කාළි යක්ෂණිය සෝවාන් ඵලයෙන් අමා මහ නිවන සාක්ෂාත් කරගත්තා. සසර ගමන නතර කර ආත්මහතයි තව තියෙන්නේ. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලස්. මේ වෙනකොට අපිර නැති පිනා යක්ෂණියට ලැබුණා. ළමයි කකායට වියක්ෂණී එක බණපදේ සෝවාන් වුණා. ඒ නිසා සසර ගමන නතර කරගත්ත කවුරු නිසාද? භාග්‍යවත් අරියත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ නොසිටින්නට එයා නිවන් දකින්නේ නෑ. අර වෛරය අවසන් වෙන්නෙත් නෑ. එනම් පින් කරන් ආවේ නේ. එක හේතුවකට වෛර බැඳගත්තේ. ඇයි තමන්ගේ ළමයි මැරුවා කියන වෛරයනේ ආවේ. ඒක නිසානේ එහෙම වුණේ. නමුත් ඒ අම්මා වාසනාවන්ත වුණා සෝවාන් ඵලයට පත් වෙන්නට. පත් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ කිව්වා, "ළමයා දෙන්න යක්ෂණීට." අම්මගෝ, "අනේ බෑ බෑ, මෙයා කයි කියලා." "නෑ නෑ, කිසි හානියක් නැහැ." යක්ෂණි දෑත දික් කරලා ළමයා ඉල්ලගෙන වඩාගෙන හුරතල් කරලා ළමයා දුන්නා. දැන් කනවද යමයි? කන්න පුළුවන්ද?
බෑ මොනවත් පව් කරන්න බෑ ඊ සෝතාපන්න ඊට පස්සේ හරි පුදුමයි යක්ෂණි අඬන්න පටන් ගත්තා ඇහුවා වාග්යතුන් ඇයි අඬන්නේ කියලා මෙච්චර කල් මම මොන හරි කාලා තමයි ජීවත් වුනේ ඒ බඩ පිරුන්නේ අදින් පස්සේ ඒකත් නෑ මොකද මරන්න බෑනේ සත්තු මරන්න බෑ ඇයි සෝතාපන්න කොහරි බය වෙන්නේ මම ඒකටත් පිට බලන්න බුදුරජාණන් වහන්සේගේ කරුණා නිවන් අවබෝධ කරලා ඉතරන්නේ යාට කන්න ක්‍රමයක් පවහදලා දුන්නා කොහමද කිව්වේ එහෙනම් ඔබේ යෙහෙලිය දැන් ඔබගේ යාළු වෙන්නේ කලින් කතාව කිව්වනේ දැන් මොකද කතාව එකට හිටමු දෙන්න මේ අද ඔබේ දරුවා කන්නාවක් දැන් දමණය වුණා මේ යක්ෂණියට ඔබ කන්න දෙන්න ඕනේ මොකද්ද කරන්න කිව්වේ ගෙදර එක්ක ගිහිල්ලා ගේ පිටිපස්සේ නවත්තගෙන වියන කෑමවල පළවෙනි කොටස බත් ටික දෙන්න ඕන කාටද යක්ෂණි දැන් යක්ෂණිය මොනවද කන්නේ බත් කනෝ යක්කු කනෝ බත් සමහරට ඔය ගොටු වලට තියෙනනේ කැවිලි වර්ග තියෙනවා බත් තියෙනවා සමහර ಜಾති තියෙනවා කන්න පුළුවන් බොන්න පුළුවන් ಜಾති ඒ මොකද දන්නවා මෙයාලා අපි වගේම දේවල් යක්කුත් කන්න කැමති ගොඩක් අය කැවිලි වර්ග කන්න කැමති තෙල් ಜಾතිනේ ඒකයි කියන්නේ කැවිලි වර්ග කන ගමන් පාරේ තනියෙන් යන්න එපා කියනවා රැට එහෙම යක්කු පස්සෙන් එනවා ඔය දොළපෙදේනි සාමාන්‍ය කොහෙත් තියන්නේ පාරක තුම්මං හන්දියක ඒ වගේ තැන්වල තමයි යක්ෂ සමාගම තියෙන්නේ පෙරේතය භූතයෝ ටික රැස් වෙලා ඉන්නේ තුම්මං හතරමං හන්දිවල. ඒ නිසා හන්දිවල යනකොට පරිස්සමෙන් යන්න. ඒ තැන්වල තමයි. ඒකයි හේතුව අර ගොටු එතන තියන්න කනවය. ඒව කන කාපුව කන්න යන්න එපා. මොකද? යක්කු කාපුව අපි කනවද? නෑ කන්නේ නෑ. එහෙනම් මේ යක්ෂණිය සෝතාපන්නයි. සාමාන්‍ය යක්ෂණිය යන්නේ ආර ශ්‍රාවිකාවක්. බය වෙන්න ඕනේ නෑ. ගෙදර එක්ක ගියා. කන්න දුන්නට මොකද මේ වී කොටනකොට හරියට යක්ෂණියට දැනෙන්නේ මෝල් ගහෙන් ඔලුවට ගහනවා වගේ. හරි අමාරුයි ඒ නිසා කෝ අනේ එහෙලිය මට මෙතන නම් ඉන්න බෑ මෝල් ගහෙන් ගහනවා වගේ දැනෙන්නේ කෝ ඒ වගේ අමාරුයි හරි මෝල් ගස් තියෙන ශාලාවෙන් ගියන්තුවා එතකොට මෝල් ගස් ටික ඇවිල්ලා ඇඟේ වැටෙනවා වගේ පේන ඇඟට වදිනවා වගේ පේනවා දැනෙනවා ඒවා එතන ඉන්න බෑ කෝ ඊට පස්සේ ලින්තොටේ ගිහින් තිබ්වා ලින්තොටට ඇවිල්ලා ළමයි කැලිකසල ඔලුවට දානවා එතන ඉන්නත් බෑ කිව්වා ඊට පස්සේ කුණු වල ළඟ ගිහින් දැම්මා එතනත් ඉන්න බෑ ඊට පස්සේ ගෙදර පිටිපස්සේ අගුවෙන් ගිහින් නැවැත්තුවා එතන කුඩා ළමයි මල මුත්‍ර කරන එතන ඉන්න බෑග් ලිබ්බොක්කේ නැවැත්තුවා එතන බල්ලු ලගිනවා එතන ඉන්නත් බෑග් ඊට පස්සේ බැරිම තැන ගම් දොරකඩට ගෙනිච්ච එතෙන්දි ළමයි විදින් ඉලක්කයට ගත්ත යක්ෂණියව ඒත් බෑග් ඊට පස්සේ සංගවිච තැනක නිහඬ තැනක කැලෑවක ගිහිල්ලා නැවැත්තුවා ගමෙන් ටිකක් දුරින් නවත්තල හැමදාම උදේට මේ කෑම ටික අරන් යනවා දැන් මේ කෑම ගින් දෙනකොට මේ කියන්නේ කාළි යක්ෂණියත් උදව්වක් කරනවා මේ කයට අද මෙයාල කරේ ගොවිතැන්නේ වහින දවස් කියන වහින් නැති කාලේ දැන් මේ කාලේට වහිනවයි කියලා පණිවිඩය දෙනවා වහිනව නම් කොහෙද වගා කරන්න ඕන ගොඩ ගොඩක් වහිනව නම් ගොඩ ගොවිතැන් කරන්න කියනවා වහිනව අඩු නම් මඩ ගොවිතැන් කරන්න කියනවා ඔය විදියට අහගෙන යක්ෂණියගෙන් හොඳට ගොවිතැන් කළා මෙයාලා ලාභ ලැබුවා වාසි ලැබුවා හැබැයි අනිත් මිනිස්සුන්ගේ වැස්ස වැඩි වෙලා භෝග කුණු වෙනවා වැස්ස නැතුව භෝග වියල්ල යනවා මෙයාලගේ යන මොකද්ද හේතුව උඹලයි භෝග හැමදාම සාර්ථක වෙනවනේ හරියට දැනගෙන කරාව. ඇයි දැක්කේ නැද්ද අපි මේ කෑම අරන් යනවා යක්ෂණියකට. අපි යක්ෂණියට කෑම දෙනවනේ. උඹලත් කෑම දීපාල. එතකොට උඹලටත් පලාපල කියයි. ආන්නේ පුරුද්ද ලංකාවේ තාමත් අපිටත් තියෙනනේ. අපි දේවල් වලට ගිහිල්ලා පළතුරු වට්ටි අරන් ගිහිල්ලා පගාව දීලා යම් යම් දේවල් අහගෙන එන රහස් අහන් එනවනේ. ඒ සාස්ත්‍ර රහ ගන්න. සමහරව හරියන සමහර තැන් වල රැවටෙනවා. කොහොම හරි කාළි යක්ෂණිය නම් හරියටම සාස්ත්‍ර කිව්වා කියනවා ඉතින්. අර මිනිස්සුත් ගිහිල්ලා බත් දෙන්න ගත්ත. බත් හැලි 8ක් දැන් ලැබෙන්න පටන් ගත්තා එදා ඉඳන්. ඒ නිසා මිනිස්සුන්ටත් වහින දවස් කිව්වා වහින නැති කාලේ කිව්වා. මහා පිරිවරක් ඇති වුණා මේ යක්ෂණියට. මහා ලාභයකුත් ඇතුනේ සියල්ලම ලැබුණේ වාග්්‍යවත් බුදුරජාණන් වහන්සේ නිසා. සසරේ මෙරි මෙරි යන්න දිවිච්චක නැති වුණා. සුගතිය මුරුම වුණා. අර පිරිසට සැනසෙල්ල ලැබුණේ නිසා වෛර කිරීමෙන් කවදාවත් සැනසෙල්ලක් නම් ලැබෙන්නේ නැහැ. වෛර නොකිරීමෙන් මෛත්‍රී කිරීමෙන්ම සුවපත් වෙනවා කියන එක තමයි බුදුරජාණන් වහන්සේගේ දේශනාව. මගේ මිතුරන්ට හානි කළා මට විපත් කළාය කියලා මගේ හතුරන්ට උදව් කරනවාය කියලා අස්ථානෙක ඔප ගන්නවා. අගාත වස්තු වශයෙන් හදාන් ගන්න අතීතෙත් එහෙමයි වර්තමානෙත් එහෙමයි අනාගතෙත් එහෙමයි මට විපත් කළා දැන් විපත් කරනවා විපත් කරාවි කියලා හිතන් ඉන්නවා. එහෙම තියෙනවා. ඊට පස්සේ කකුලක් ගලක හැපුණත් මුලක හැපුණත් වැස්සේ නැතත් වැඩියෙන් වැස්සත් ඉරපෑවුවත් මිනිස්සු මොකද කරන්නේ? තරහා ගන්නෝනේ. ඒවට කියන අස්ථාන කෝප. මේ සියලු කෝප දුරු කරන්නට අවෛරයවත්
ශාන්තිය මෛත්‍රිය වැඩි යුතුය බව භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඒ මෛත්‍රිය නිවනට මුලක් වෙනවා. මෛත්‍රී භාවනා වඩලා ධානය ලැබලා ඒ පාදක කරගෙන විපස්සනා වඩලා නිවන් දැකීමේ වාසනාව තියෙන. එහෙමනම් අද මේ දේශනාව අපි ශ්‍රවණය කළා. ඉතා වටිනා දේශනාවක්. වෛර නොකිරීමෙන්ම වෛරය ජයගත යුතුයි කියන දේශනාව. ඒ දේශනාව ශ්‍රවණය කරපු කාළි යක්ෂණිය සෝතාපන්න වුණා. අපටත් ඒකාන්තයෙන් මේ ධර්මය අමා නිවන් සුව පිණිස වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන අද මේ ධර්ම දේශනාව සඳහා දායකත්වය දරනවා අකුරැස්ස මලිදුව දොළමුල්ල නිව් ලකී නිවසේ පදිංචි දයා හේවගේ මහත්මිය සහ පවුලේ සියලු දෙනා විසින් පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනෝ. මීට වසර 9කට පෙර අකුරැස්ස මලිදුව දොළමුල්ල නිව් ලකී නිවසේ පදිංචි සිට මියගිය එම්.එච්. පියසේන ස්වාමි පුරුෂයාට පින් අනුමෝදන් කිරීම බලාපොරොත්තුවක් වෙනවා ඒ අයගේ. ඒ වගේම මැචෝනා මවටත් චන්දිරිස් පියාටත් මංගලසේන අයියාටත් ජෙනට් බියට්‍රිස් සොහුරියටත් ඇසලින් නැන්දාටත් එරමානිස් මාමාටත් ගුණවති පුංචි අම්මාට රත්නසිරි මල්ලි ඇතුළු වර්ග පරම්පරා මියගිය සියලු ඥාතීන්ට සසර ගමන සුවපත් වෙලා නිවනින් සැනසෙන ලැබේවා කියලා අපි පුණ්‍යානුමෝදනා කරනවා. දයා හේවගේ මහත්මිය නිරෝගී සුව දීර්ඝාෂ ලැබේවා කියලා අපි ආශිර්වාද කරන මේ දහස් ගණන් පිරිසට මේ ධර්මයේ ශ්‍රවණය කරන්න සැලැස්වීම අනන්ත පුණ්‍ය බලයේ ප්‍රඥා පාරමිතාවක්ව ඒ උපාසිකාවට සසර ගමන සුවපත් වී නිවණින් සැනසෙන්නම ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. දම්සතර රූපවාහිනී නාලිකාවේ සභාපති ආචාර්ය දික්වැලි තිස්ස නායක ස්වාමින් වහන්සේ උතුම් සාසනික සේවාවක් මේ කරගෙන යන්නේ. ඒ මේ උතුම් සාසනික සේවාවේ පුණ්‍ය බලයෙන් උන්වහන්සේට ප්‍රඥා පාරමිතාවක් වේවා, සුවසේ පාරමි පුරා ගන්න අවශ්‍ය නිරෝගී සුව දීර්ඝාෂ ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම විහාරස්ථාන වාසී සියලුම ස්වාමින් වහන්සේලාටත් නිරෝගී සුව දීර්ඝාෂ ලැබේවා කියලා ආශිර්වාද කරනවා. ඒ වගේම ධර්මදේශකයන් වහන්සේට ආශිර්වාද කරලා තියෙනවා. දම්සතර කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් සග්ද රජතුමා සතරවරන් දෙවියන් ප්‍රධාන සීල ආරේ දිව්‍යරාජ මණ්ඩලයේ විශේෂයෙන් අද ධර්මදේශනාවට මාතෘකාව වෙච්ච සෝතාපන්න කාළි යක්ෂණයට අපි විශේෂයෙන් පින් අනුමෝදන් කළ යුතුයි. මොකද එතුමිය මේ වෙනකොටත් ඒ ස්ථානයේ තවමත් ඉන්න නිසා. ඒ නිසා එතුමිය ප්‍රධාන ඒ වගේම සියලුම මහේසාක්‍ය ආරේ දිව්‍යරාජ මණ්ඩලයට සියලු සත්වයන්ට මේ පින් අනුමෝදන් වේවා. සියලු දෙනාම සසර දුකින් මිදේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු තං සදා.